අද කතා බහ කරන්න බලාපොරොත්තය න මේ කරදර අරගල සහ පෙරදිග පෙරලිය පිළිබඳව අද වැඩසටහනින් අද බොෝ කාරණ අපට දැන කියයාගරන්නට ලැබේවි. ම ඇමති ආචාරය සම්පස් සිරිවර්ධන ශූරයන්ගෙන් අද දවසේද මේ කාලීන ආර්ථික අර්බුදේ ඔබතුමාගේ විග්‍රහය කැෙබදදුද කියල ආර්ථික විද්‍යාත්මකෝ ඔබේ විග්‍රහය ආරම්භේදීම ප්‍රවේශයක් පූරිිකව බලාපොත්තෙනවා.ව්චමික අද අපි කතා කරන්නේ කාලීන මාතෘකාක්. මේ මාතෘකාව ලංකාවට විතරක් නෙමෙයි ලංකාවේ එලියෙන් ගිහිල්ල ඉන්න නැත්ත අපිගෙනවා ලාංකිකෝ ඉන්නවා රටවල්වල ගණනාවක්. ඔවුන්ටත් මේක බලපානවා. ඉති මේ සමස්ත ලාං ශ්‍රී ලාංකිකයන්ට බලපාන සංසිද්ධියත් තම අද අප මේ ගැන කතා කරන්නේ. චාමික එදදාස් නමසය හතලි සටේ ඉඳලා මේ දක්වා අවුරදු හත්ත හතරක ඉතිහාසය ගත්තොත්හෙම. එදා සම්සේ හැත්ත හත පස්සේ අපි ආර්ථිකය වශයෙන් විශාල පසු බෑමකට ලක්කච්ච ජාතියක්. තුොර දැන් අපි මේ පත්වෙලා ඉත්න ආර්ථික අර්බුදය අරබුද කීපයකින් සමන්විත අර්බුද රැසක්. සාමක ඇතම අපි කතාකරත් එහෙම මොකද ආර්ථික අර්බුදයක් කියලා කියන්නේ. ඇතනම අපි ගත්තත් එෙ අරබුදඉතාම සරලම කොටස ගත්තොත් එහෙම අපි ඩොලර්වලින් නයාරන් තියෙනවා මේ නෑ ගෙවන්න. ්‍රම නැතුව. ඒ ගත්ත අය විවිධ ව්‍යාපෘතිවට යොදවල තියෙනවා ඒ ව්‍යාපෘතිවලට වෙච්ච දෙයක් නෑ. එතුකට මෙහෙම දිගින් දිගටම වර්ෂ ගණනාවත් එස්සේ මෙහෙම නෑ ගැනීම තුළින් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අපි කියවා මේ දක්වා ඩොලො බෙලියන හැට හතක්වෙතර අප නය අරගෙන තියෙනවා. මේ නෑ කළමනා කරන්නේ කි්‍රීමේ නොහැකාව මත විධ ආණ්ඩු විවිධ රජයවල් ඉතාම අසරෘතාවයකරට අපවස්ථාතකට පත් වෙලා අද මේ අපි පැමිල් තින තත්ත්ය. ඇතරම ගත්තොත් මේ තත්ත්වය කවදා හෝ ලංකා ආර්ථිකයට එන්න තිබිච තත්ත්වය මේක කොරෝණ වසංගතය නිසා චාමික අතරම අපි ලකා ර්ථකය නැවක් විදිර ත්තොත් මේ නැව ගිලන්න තිබිච නැව මේ නැව කොරෝණ වසංගතයේ නිසා ඉක්මට ගිලන්න ගත්තා තමයි මෙතන උුණේ ඇතරම ගත්තොත් අප අපි මේ ගත කරන්නේ මේ අපි නොම බලන්ස් ් පේමන් ක්‍රයිසික නත්තුවන් ගේුම් ශේෂ හිඟිය අපි සරලම කතාකරොත්හෙම අපිට ආදායම නෑ අපේ තෙල්ටික ගන්න විදුලිය නිෂ්පාදනය කරන්න අපේ නිශ්ානයක් කරන්න අපිට ආදායමක් නෑ සාමාන්‍ය රජයකට ආදායමක් කියනෙ බදු සහ බදු නොවන ආදායමම් ල අපි ගත්තොත් චමික අපේ බදු ආදායමින් සියට හැත්ත පහක් සට ඇත්ත අටක් පවිතර අපි ගත්ත නයවලට පොලිය ගෙවන රටක්. අපි ගත්ත නයවලට පොලිය ගවන රටක් සිට හැතපහක් සිට අසුවක් විතර ඔබ කල්පනා කළ බලන්න බදුවාදායවෙන් සිට හැත්තපහක් සිට අසුවක් ගෙවන කොට ඒ නයවලට වාරික ගෙවන්නේ කොහොමද. ඒවගේම අධ්‍යාපනයට මුදල්වෙන් කරන්නේ කොහොමද. සෞඛ්‍යන්ශයට මුදල්වෙන් කරන්නේ කොහොමද පරවල් නටත්තු කරන්නේ කොහමද අපි සල්ලි ගවන්නේ රාජ්‍ය සේවකයන්ට ලක්ෂ දාසයාමාරක්වන රාජ සේවකයන්ට පඩිගවන්නේ කොහමද කියන ප්‍රශ්නය දැඩි අරබුදයක ලක්කිලා මේ අර්බුදය අපි කියන සාමානයේ මේ බැලන්සෝප නැත ගේම් ේෂ හිංගේයා ඒ වගේ මේගේම් ශේෂයහිගේ නය අර්බුධයක් දක්වා ගිල්ල තියෙනවා ඒකන අප වි අපි විදේශ රටවලින් සෑහන ප්‍රමාණයක් න අරතය අය ගත්තක මං අන් වසික ො බිලියන හැට හක්කත මේ ප්‍රෝගථනය කළ තිෙන ාමික ඩොල බිලි අනු හකට අසන පමාණයකට යැයි කිය තුර මේ අරන්තයන නයි ගත්ත ණය විශ්‍රේෂණය කළ බැලුවො මේ අරන්තය ණයවලින් සියයට හැටක් වෙතර අන්තර්ජාතික ශවීත බැදු කරන්නින ඉන්ටර්නශන වරිින් ොන් සොලින් තම අපි වැඩි්‍රමාණය නත්තම් ෆි නශ කට මූල වෙල පොලිින් අරන්තයෙන්නේ මේ ඇත්තරම විශාල පොලියකට අසන් වසෙන් ගතුරින් ඩොල් මිලනි පන්සයක් වගේ ණයගන්නවා සියයට අටක පොලිට මේක ඇත්තරම මේ කඩ් ගමක මේ පොලිමුදලා ලිගෙන් නයට ගන්නව තත්වයක් එතකට ඒගොල්ු කින්ඩිෂන් නැතන ඒගොලු කොද දන්නන්නේ ොලන් අපි සල්ිදවා ඕගො ඕන දෙයක් කරගන්න ගොල මොනාට ීද කරන්නගෙන එක ගොල බලන්න නෑ. අපි ගන්නවා නය නයාරගෙන අපිට නයවලලේ ඕන දෙයක් කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෑ. පහුගිය විගන ගාතිපත්තුමා කියනවා එදදාසමසය හතලස් අටේන්දර මේ දක්වා ගත්ත නායගත් එෙම රුපියල් ප්‍රලින ධාතර සුන් පාක්. තුර මේ නහවලින්. අපි සැබෑලෙසට වත්කම් නිර්මාණය කර ති නඇත්තම් වත්කම් ජනරප් කල තිෙන්නේ රුපියල් ට්‍රලියන එක දසම හතක් පම එකන් රුපියල් ටලිය ොලහකට වෙච්ච දෙයක් නෑ. දේශය වශය නය ගන්න ඒගන්නේි න EF එක ඇත්ත සේ ගර්ත සහතක කරමුදුලෙන් ගන්නවා ඇත බණඩාකර බැදුම් කරවලින් ගන්න බණඩාකර බිහි පත්ලින් සල්ලිගන්න මේ සල්ලි අරගෙන අපිට ආයෝජනය කරන්න තින අවස්ථා අපි හඳුනාගන්න නැතුව අමනෝන්ජ ප්‍රජිපත්ති ක්‍රියාත්ම කිරීම තුළින්. ට වෙලා තියන්නේ ආර්ථික වර්ශනයකට පත්වෙන්න දැන් අපි නයාර්බදයකින්නේ මේ නයාර්බුදයෙන් ගොඩන්න අපිට ආර්ථික ප්‍රශසංස් කරන්නේ කිරීමට අවශ්‍යයි. ඒත් එක්ක මම කියන්නට කැමති මේ මූල්‍ය අර්බුදයක ගිලේ මේ බැංකුද්ධතිය කලාගෙන නවා හිට නිද්දම. මොකද මේ මේ මුදල් නිකුත් කිරීම තුළින් ඉල්ලුමෙන් ඇදිිච උද්ධමනයක් දැන්තිීෙන ආසන්නන් වසෙන් සියයට තිහායක් කතලයා කා විශද්‍යාලයක හොබකිසන් විශසිදධලයට අුව එගුලු කියෙන අසන් වසයෙන් මේක එකසි විස්සකට නැත්තන් සීට එක්සි විසක න්දමනයක්තිී නොක මේක දේශපාලන අර්බෝධයක් දක්වා ගිහිල්ලති නෝ දැනට අද හෙටම මේක මානම අර්බෝධයක් නැත්තන් සමාජ අර්බූධයක් බවට පත්වෙනවා මුදුරේම ඊට මත්තෙන් අපි අවශ්‍ය කරන ආර්ථක ප්‍රතිශසංස් කරන්න නොගත්තො. අපි ජාතියක් වශයෙන් දැනටමත් අපි දැන්ට ඉන්න දස් දුොලහි ආර්ථික මටම ැටීම දස් ළහහි අපි හිට මටමේ තමයි දැන් පි අ්ට පස ගිල්ල. එතවර චාමික ඉදිරිට ක්‍රියාමාර්ග නොගත්වොත් ආර්ථය ප්‍රතිංස්කර නොගත්තොත්. අපි අසමත් ජාතියක් වෙනවා වෙනවා නෝනුමාමයි අපිට න්නේ අවුරුදු නිදහස ලබ වරුදු හැත්තගාණක් ගිහිල්ල අපි ආපව හිරි තැන්ටත් වොඩ ප්‍රපාතිකට පත්වෙලා බව අපි ආචාරිතම සඳහන් කර. කමති අපේ මන විද්‍යා උපදේශකතුමාගේෙන් අපේ දුමින්ද හේවගේූරීණ අපි අපි මානව සපත්වල අපේ චින්තනය මකක්හරි අඩුවක් අපි චින්තන විප්ලවේ කිසි ඕනතාවක් දෝෂයක් නිසා අපිට මෙවැනි තත්වකටම ඕුණන පානවෙලා තිබින්නේ අපේසි අපි කියනෝ එවන් අසිරි මධජාතිය ජයදන උදාරයි කියල අපේ සිතිවිලි සිතනා කියලාඒ සිතිවිලි වල ගැටලුවත් අපට මේ තත්වයට උදාවෙලා තිබිණන්නේ කුමක් කුමක්කෝ වැරදක් අපිට වෙලා තින කොත්නද අපිට වැරදදුමසා අපිේ එක නිර දි කරගත් යත්තේ කෙේද. කාන්නට ඔබතුමාගේ පිළිතරුමක්ද බොහ මස්තූතියි වගේ අවසරයි ආචායතුමාගේ සම්පත් මහත්මයාගේ ඒවගේ චාමික ඇත්තරම දැ මට අහන්නතියද අපිට කොතනද වැරදිලා නැත්තේ කියනමොක මගහිතන්න මේකට අපි ඔක්කොම වැරදිලා ඉවරයි දැන් කන්න නෑ අපිට පෙටල් නෑ ගමක් කියයන්න විදික්නෑ ෙේට්ිකක් ගන්න විදික් නෑද මේ ඔක්ොම ඇතද වැරදිලා ඉවරයි නිසා අපිට ඇත්තට මරාපි කතාවක් කියනවන මේ ම දන්නබවදන්න පන්දෙ ො බ දන්න පදිත කෙල ොයිවේ හරි ද අපට ේරලා යනව ද අපි දර්න්නේන ැතට වැරදදුන කියලා මගහිතන්න්නේ මේකත් ලොකද දෙක් මක පිට ැ දර්න්නේය වැරදදුන කොයිය ද මේ හදාගන්නඕනක ක හැබයි මං හිතන්නම විශවාස කර ආචාර්තමයකවෙයි දැම් මේවෙන්න කොට ගොඩක් අපි දුර ඇවිල්ලා. දැන් අපිට ආපස්සට යන්න හරිම අමාරු. මගිතන්න මේක අපිට ත විස්රහට හදාගෙනයන්කොට අපිත් නැතිවෙයි. ඒතරම් කාලයක්ක අපට හිපුතනයට ඔොත්තේන්න. ඒනි සා අපිට මේ හැමදිගේ එක එකක් තමයි ඇත්තටම අපට වැදිලාතයය චින්තලයේ තමයි මොකද කොච්චර සිදදුීවත් විකිව්ව. ඒ කොචර ඇහත්ේ ඔලු හැමදාම පෝෂණය කරල තියෙ කාග හරි යැන චින්තනයක්මතන පි නි්පාද නාර්ථක මමුකද නෑන අපිට මාර්තිකයක් ති ිච්චකාලයක් තිබිලතිනට නිශපානය ච්චන මේ වෙන කොට ම දැකරන ම ස්රමික කතාකරලකමට මේල ර මේ ගෙදර වැඩකට ගෙන පෙලාව සරනේර දෙදක්ට හම්ුුණ ේඩින් ශ්‍රී ලංක කියල ගහලතිමටඒ සතුටක් ඇති වුණ මොක හම දෙදහරි අපේ හදනක ගන ැ අපි වැඩියෝඕන අසල්ලෙ ට ගත්තුත් ඉදියාවගේ රටක. ඒතර ල්ල පඩි පොි ම ා ම පෙට්‍ර චාක ්‍රන්ස්පෝමි ගතරහදන දැන්ිට ගේෑස් ප්‍රශ්නයක්තිමන මත කරන්න ම විේ තන ොදන්න මොකද ගේෑස් ප්‍රශන තිවන යාග ර පලිගවල මනිස්ස මට ත නිස ග ම ත ගේෑස් පෝලිගවල න්න මනිසු ො රවලින් ියලමන තොට ගෑස් නැතිවලොත් කකාදව ගන්න කොම කිය හිතල දම්ේ සත ඔබතගෙනන්නේ තිසර හෝල්ඩින් සම ව්‍යාපාරය වෙතිනි. සටහන මෙතැන්සිට අම්භ කරනට අපිට අවසරයි. අද දහම්සේ සතින් අප කතා බා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරපිරිමෙස්ම සුරක්ෂිෂතාව සහ ඉතිරි කිරීම. මේ සමගම අපි දේශීයාර්ථික නගා සිටවීම අපේ දායකත්වය කෙබදු දෙයන්න පිළිබඳවත් අද හම්සේ සති කතා බාකරන්න බලාපොරොත්තු. උයන්වත්ත ශී ඥානාලෝක ගුණා නුස්පාරණ ධර්ම මන්දිරයේ නිර්මාත්‍රුවර මීගම අගුරුකාරමුල ශ්‍රී මේ ධංකර මහා පිරිවේ පරිියනාදීපති, ශාස්්‍රයේේදී අවසරයි පූජපාද අපේ දළුකුම සමඳ යා අපේ කෞරෝ ිය නායක මිද්‍රනාාසේව ආරම්බේදීම පාදාබියෝන්දනෙන් පිළිගන්න අප හැඳ න අවසරයි ඒ වගේම අපේ අද වැඩ සටහට සභාගෙනවා ධර්මගවේේ ශ්‍රල්ලාල් සිල්ල ඇැතුමව තාදරෙන් කවරෙන් පින්නවා තිසර හෝල්ඩින් සමූ්‍යාපාරයේ අධිපති අපේ ඒ වර්ණ කුමාර් මෙැතුමාව ආරෙන් කවරෙන් පිළිගන්නවා අද අපේ වැඩ සටහටද අපේ ආරම්බේදීම පොට කිවා ගම්මාන සීයකින් තරුණය සයක් අපේ මේ දේශීයාර්ථක නගා සිටවීමේ ව්‍යාපෘතියක් සඳහා අපි ඒ සඳහා පීවරතබීම ඒ අමහිතන්නේ. ඒක එක්තර ආදර්ශයක් හැටියට. අද අපේ තරුණ එක් සභාගෙනවා ඔහු තිස්ස මාරාම මත්තල කණ්ඩාෑ මනායක හැටිට කටයුතු කරන්න අපේ හේෂාන් චානක. සහදරයත් ආදරයෙන් ගවරෙන් පිගන්නවා. අපේ දංකටුව ගාමනිල්ල ධරිතුම අපේ උපාලි සිරවිීම මහතව ආදරෙන් ගෞරෙන් පිගන්නවා. දහම් පාසල් ආචාරය හිට ඉස්්‍රාමික පාටසාාලාචාරණය MG විජේ නාක මෙැත්තවා ආදරය ගවරයෙන් පිළිගන්න. අපේ හමුදරනය අදපේ මාර්තකාව යම් විශේෂත්‍යය තිබනවා ආර පිරිමැස්ම සුරක්ෂිතතාව සහම් අපේ ඉතරි කිරීම. දේ ර්තිගේ නග ටියු මේ කියන කාරර්ණ අද දවසේ කෙතරම්දුරට මහි දැන කාලීනම මමාත්‍ර ගාවක්කද අපි තෝරගෙන තිබෙන්නේ අද වැඩසරහන් වවහන්ේ ආරම්භේදීම ලබා දෙන ප්‍රවේශය පූරිිකව දනකයා ගැනට කැමති පහද වරයි හැම දෙෙනටම තිරුවන් සරණයි කියල ප්‍රාර්ථනා කරන අප ශ්‍රීලාල් මහත්මානනි එවාගේ මකයි වර්ණ කුමාර මහත්මයා ඇතුළු මේ අවස්ථාවට සහභාගි වෙන අපි සියලුම දෙනාගෙන් අවසරයි මහත්මද අපි ගත කරන කාලයට අනුව මිනිස්සුන්ට කතා කරන්න මාතෘකා විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට මේ පැයකට අධික කාලය තුළ ඔබට වචනයෙන් උපකාර කරන්න විතරයි පුළුව අද අලුත් යෝජනාවල් රාශීයක්ම එකන ක්‍රියාවෙන් කෙනෙකුට වචනයෙන් උපකාර කරනවට වැඩිය ඒ කියන වචනය ක්‍රියාත්මක කරඩ පුළුවන් විදිහයේ වැඩ පිළිවෙල රාශියක් එක්ක තමයි අද අපීමේ වැඩසටහන ආරම්භ කරන්නේ හි පිළිබඳ අපේ වර්ණකුමාර මහත්ම ඉදිරිරේදි කරුණු පැහැදිලි කළ දෙනවා එතවොට අද අපි හැමෝම කියන්නේ නෑ කියන එකයි බෑ කියන එකයි මේදවස්සල හරි අමාරු අපහස් වයි අපි කියන්නේ මේ නැහැබැහැ යන වදනක් නොවැසේවා කියල කියන. මට පැරණී කතාවක් මතක් වුණා ප්‍රවේශයක් විදිහට මංක කියන්නම්. පරණ ගමක පන්සලක නායක හමුදුරු කෙනෙක් ඉටියා. ඇති නායක හාමුදුරුවර ඇබිත්ත කොළුව අට කිව්වා කොළුව මේ ගිලම් පස දිඟක් හදන්න කියලා. ඒේටිකක් හදන්න කිය කිව්වා. කිවට පස්සේ කියපු ගමම් අර ළමයක්ක වූ ලොකොහඳන සීණි නෑකිවා. ලොක හාමුදුරු කිපු වචනය තමයි කොළුව අද ඉඳලා සීනි නෑ කියලා කියන්න එපා සීණ ටිකක් අඩු පාඩුයි කියල කියාපකිවා ද මේකින් අපිට පුරුදු කර අප අම්මලා තාත්තල අප ගැමි සංස්කෘතියේ මේ බෑ කියන වචනය අමාරු මේ දවස්සල අපහසුයි අපි හැමෝගෙම කටවල්ලලින් පිට එන වචනයක් නෑ අපි නිතරම කියනව කලුවරට බැනබැන ඉන්න නැතුව නරකද පහනක් පත්තුකරෝති ඉඳල ෙවරයි අපි ඒවරයි අපි විනාසයි අපේ රට ඉවරයි කිය කිය කාටවත් දොස් කියකින්නට වැඩිය. පියවක් තැබූත් මොකද වෙන්න මේ කාලයට අනු. එනිසා අපි අද කාලයට අනුව හැඩ ගැහෙන්න්න පුරුදුවෙන්න ඕනේ. එකයි තිව්වේ අපිට තියෙන් නමකක්ද. තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනත් දැ අපි සිංහල ජාතිය කියලා කියන්නේ තියෙනදයින් උපරිම ප්‍රයෝජන ගත්තු පිරිසක්. දැ ලෝක සංස්කෘතියක් තියෙනවා ත්‍රෝවේ කියලා. ගත්තා. ආච්චි කරා වීසි කරා තැන් ඕක අද වෙනකොටලා පුංචි ළමයින්ට පුරදු වෙලා නැත්්ද කියබ පැන්සල් පෙට්ටියක් පුංචි පැන්සල් කොටයක් ඉවරි වීගෙන එනකොටම වීසි කළදා ම මට මසක අප පුචි කාල පැන්සලේ එක්ක පැත්තකින් ඉවරි වීගෙනකර අනි පැත්ත උල් කරා අනි පැත්තිෙන් ලියන්න ගත්ත දෙ පැත්තෙම් උල් කරලා ලියන්න ගත්තාි අපි හෙමයි තියෙන දෙීන් ප්‍රයෝජන ගත්තා අපට ගොඩාක්දුරට ශීල් හත්ම වර්ණකව අර්මහත්ම තියෙන දේ වටනාකමක් තිබෙන මට පෞද්ගලිකව මතකයි අපි ධර්ම දේශනවට ගියේ එක නමක් ලියන්න හාප්ෂිට් කොළයක් ගත්තා. මේ එක නොමයි ලියරතින් හාප්ෂි් කොලේ. එකෝ අර පුංචි දරුවගේ පොතෙන් මැද පිටුව ඇදල කඩනවා. කඩලා එක නමක් ලියන්ඩ මැද පිටුවක් ගත්තා. මං අනන් තත්්‍රමාණය එහෙම දැකල තියෙනවා.ඇේම ලඟකනිලා හෙම දැක්නෙන ඇදැන් දෙන්නේ පුංචිව තුන්ඩු කෑලි ිෝන් බල්ලොල මයි නම ලියල දෙන්න හා පැත්තේ දැදකොට මිනිස්සුන්ට තේරුණා මේක අමාරුව තේරුණාඒ නිසා අමාරුව කියන එක තේරුුණේ නැත්තන් අපි කවුරුත් හැදන්නේෑ දක අපි කියන්න දැන් මේ අමාරුව තේරුම් ගණ්ඩෝනේ මේ අමාරුව විඳින් දෝනි කියලා වැරදි කරපු වැරදි තියෙන අයගේ අත්වල වැරදි ඇති ඒ අපි ඒ අපි පක්ෂක් ග්‍රාහී වෙන්නෙත් නැහැ ට පුළුවන් දේ තමයි දැන් මේක අහන් ඉන්න පිරිසක් ඉන්නව මිනිස්සු පිරිසක් ඉන්නවා මේ රටේ කොටස් කීපයක් පිරිසක් බුද්ධිමත් ඉගෙන ගත්ත පිරිසක් ඉන්න. තව පිරිසක් ඉන්නවා උගත්කම මුදලට ගත්තු පිරිසක් ඉන්නවනේ සමහරු ඉන්නවා ඉගෙන ගන්්ඩ උත්සහ කරලා හරිගිහිල්ල නෑ අපි අතරිනව සමහර වෛද්‍යවරන්වා යුරේද පැත්තෙන් ගත්තත් මේ දොස්තර වඩ උත්සාහ කරලා දොස්තර වෙලා නෑ එයාට කියන්නේ නමට දොස්තර කියන බැද්ජකහගෙන ඉන්න හැම තැනම කියනවා මං දොස්තර මං දොස්තර කියලා දන්න බෙහෙතකුත් නෑ උද්ගෙන ගඩ ගිහිල්ල බැරි විච්ච බිරිසයි. ඒ අතර තවක් කිසිීම දැනුමක් නැති බිරිසක් ඉන්න. ඒ අය හරි ආසයි මේකට කතා කිසිම තේරුමක් නැති ප්‍රයෝජනයක් නති දැන් හිතල බලන්න අපි මට මං ඉන්න නිවසේ අපහසුකන්ති අපහසතා තියෙනවා කියමක යා ෙදර මනුසය හොඳ ඉන්නවා මම ගිහිල්ල ඒ හොඳට ඉන්න මනුස්සයාගෙදට ගල්ගහලගේ කඩනෝ මං විතරක් ඩුක් ඉඳලා මේ මනුස්සය මකොටද සැපවිල්ලිනි කියල ඒ මනුසයාගේ සැපතට ගල් ගහල්ල සම්පූර්ණගේම කඩල වෙනස් දැන් අද වෙන්නේ අන්නේ වගේ වැඩක්ටමයි අනිත් කෙනා සැපතට ඒ මනුසය සාර්ථකුණේ කොහොමද කියන එක පිළිබඳව අපි හිතුවෙනෑ අපි කල්පනා කරේනෑ දැම් බලන්ඩ මේ බුදු දහම කියල කියෙනෙ දුරදිග බලටයුතු කරන්න කිය එක දීගහන් පස්ස මාරස්සං දුරදිග බලන්න කෞද දුරදිග බලලා වැඩ කරද මේසන් බාස් කෙනෙක් කරම් බලන්න දවසට තුන්දහස් පන්සීයක් හොයන කෙනෙක් ඒ මනුස්සය මාසයක් වැඩකරෝ තින් ලක්ෂයකට වැඩි හොයනෝ දවස් දෙකක් වැස්සුත් මොකද සතේ අතේ නෑ නල්ල ඒ මනුසයට ජීවත්වෙන්ද විදිහක් නෑ මේ මාසට ලක්ෂයක් හොයපු මනුස්සයක් එතකොට ඇයියාට හෙමෝනේ එයා ඒ තමන්ට ලැබිච්ච මුදල කළමනාකරනය කරේ නෑ පරිස්සං කරේ නෑ එකන අපි දන්නවා ද සකසුරුවම කියෙකුත් තියෙන අපි මේ මේ වචන අපිටම බද්ධ විච්ච වචනවේවා දැන් අපිඒයිම මුලින් සඳහන් කරේ අපි තියෙන දීන් උපරිම ප්‍රයෝජනය ගත්තු පිරිසක් මිනිස්සු පිරිසාක් අපි ළඟ පැරණි ක්‍රමවේද තිබුණා දැන් ඊස්ටන් කියනවා ක්ෂනිකම අප ඉස්සෙල්ල හම සැප ආහාර හෙව්වා කෙටි ආහාර එව්වා. පොස්් ආහාර කියලකොට සතතිබන් පොස්් විදිහයට කන්න ඕන කනයක නද පොස්් විදිහට කණ්ඩ ගිහිල්ලා බටහිර රටවල්ල දැන් බටහිර රටවලොත් කර නැති වැඩ මෙහකර. ඒ ගොඩාක් අය ආහාර පිළිබඳව පරීක්ෂණ කරන නිසා අප ඉදිරියට නය කන්ඳන අපට එවනාට කොරනා කාලේදී වරකවාර් මැත්තවනේ මේ. හාමුදුුව කියෙන් කොස්සයට කොස්සත් වර්නෑ කියලා අපි පෞගේ කාලේ ඉගෙනගත්තේ නේද අප අන්දුනුවට කොහද ප්‍රවේශය අවසංකරනවද ඒ ඒ ඉදිරියේදී අපි සාකච්ඡා කරමු මේ හැමබැත්තක්. ආහාර කළමනා කරණය කරන්නේ කොහොමද. මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද. කාලෙ නිස්සුන්ට වටිනම දයන කාලේ එක කාලය ඇත්තු ලවත් අත්්දන්නට බෑ කියන නුවන කාලය කියන. නිසා කාලය කළමනා කරනය කන්නේක් කරගන්න කොහොමට. ආද්‍යහත් මේ මිනිසු කළමනා කර කරනය කරාන්න කොහොමදග න රන පිළිබඳුපේ දරී සාච්චා ධර්මගේ ශීලාල් සිල්ල ඇතුම ඉන්නහිද අපට ලැබෙන ආදායම අපි කොහොමද විය දංකල යුත්තේ කියන කාරණාවන්ගේ තැන ගිහිව අපි දෙපාරක් හිතන්නට අවශ්‍යයි මේ කොයි විදිහයටද මේ ලැබෙන්ෙන දේ අපි කොහොමද එක විය දංකරන්නේ. බොහෝ දෙනා ගන්නවට වඩා දක්ෂයි විය දංකරන්න. ඒ නිසා අපි අමාරුවෙන් හම්පුු කල්ලා එක විය දංකර යුත්ත කෙසේ ද කියන කාරණාවට බතුමාගේ පිළිතුරමාක් කඇමති ධර්මාණ කල පිළිතු අවසර අපේ සමිතාාන හාමුදුරුවන්ගේ විවැඩසටහනට පූර්ණ දායකත්වේද. අපේ බණ කුමාර්මාත්මැ මසරයි සම්බන්ධයෙන් හැමෝගේ මවසරයි උබාහන ප්‍රශ්නයට උත්තර මට දෙන්න පුළුවන් කෙලි. එවනට එක එක් කෙනගේ ජීවිත පවත්වාගත් ඇති මොහුරුකං උඩ එක කෙනට තක ඉදිරිත් කන්න පුළුවන් ඕහොම ජීවත්වන්න පුලුවන්ද කියලා. එතකොට මට මේ ඔබ ඔෝක කියනකට ්‍රීවිල් එක හල තිිච්ච එකක්මටන්නේ එක මතක් වුණ ඒ හල්තන හරි මගේ හිතගේ වචනය. සන්සුන් මනසකට ඉරසර අධිටනට නොපස්සු බට වීරියයට පරාජී වරුම නැතකල් ඒ හරි බුද්ධහගමත් එක්කල යන එක ඔබතුමාට ද්‍රවිල්ල ගල්තින ොඩක් මතකයි ඔට කල්නුත් වැඩස සහ ැහල් ලකිව අපේ හඳරන්නේ මේ සීහි දියවුුණට ගෝනිි දේවෙන්න මේ හද වචන ඒ කරන්න මික ම බස්සේකම නිතර යනකුට දක්කොත්ම කහොමරයක ලියාගන්න එකම දම්මපදේ ගාතා පාඩන් කරනවකගේමං ඒව පඩන් කරගන්න ඒු අපිට ගන්නදයක් ගන්නදත් තියරෙ. එතකොට රිද අර ඔබතුමා කිව්වේ ඉස්සරලාම මනස සතුන්වෙඩ පැයි ඩැන් වර්මාන තියන ප්‍රත්න වලට ප්‍රශ්න වෙලා නිතුර කගන්න බැරෝගකිල තියෙන නස නුසතුන්කම් සන්තුුන් මනසක් කදාගන්න ලෝකෙ කාටබෙරුුව අපට පුළුවන් කමත් යෙන්ට සසුන් මනසක් කදාගන්න මොකද බුදු දහම්තියන රට. මනසර කතා කරන්න දහමක් තියෙන රට මිනිසුන් නොසන්සු. නොසන්සුන් වනහම කොහොමත් ගුත් කරගන්න බෑ සතුන්වෙඩ පෑයි. ට සන්න සතුන් මන තිරසර අධිට නත්තියේෙන්න්න දැන් අධිෂ්ඨානය වඩෝ නමකක්ද දැ මෙතුමා දෛදි සඳහන් කරයි එතුමා දේශය වසේ කාටත් බැනබැලට කෙරෙක් නෙවේ එතුමාගේ අධිෂ්ඨානයඇත්තිය නො ඇතුමා ඉ පිඳ කතා කරයි එතරඒ අධිෂ්ඨානයක්ත් තියෙන්න්නොන් ී ඒ වගේම වීර්ියය තියෙන්න්නත්තු නො පසුපට වීර්රිියයටඒ පරාජිවරුමනත ද මගේ පෞද්කලික කතා කරන්න කිව චාමිකමහත්තය මම මම හම මේ මතරන්නන්නේේ දමගේ නෝනත්ය හෙමයි අපි මේ පරාජය උරුම කරගත්තුවා එනෙවේ ම අපට වීරයත් තිබ මගේ ජීවිත එක්තර අවස්ථාවක ලොක්කු කඩා වැඩනෝ. දම මේ ගදාරනක අනිතතායටට කැමති ම මේ ශ්‍රීලාංකන යාල එක වැඩකරේ තුම වුරුදු වික් වැඩ කරලා මන් රැකාව සඳහා රැකයාවෙන් දඹදිවට යනෝ පල්වෙනි වතාවට නමයි දෙන්නයි නෝනාව අරගෙන්. ඒ අනවස්ථාව මගේ වැඩකන අරුදු විස්ක් වැඩරොය මට ෙනත්දදුන්න ෙක් ලි දෙක. පළසුර පොඩි චූටි වට්ටියකුයි. කෝම හරි මම ලංකාවට එනෙකොට මගේ රස්සාාවනෑ හේතුව නැත්තේ මගේ මේකොල් ොහනවා මොකක්ද අන්න ෆීෂලි පළතුරුවරන්ගේට මම වැරදි කාරද නිවැදිකාරදක මට මර විික ර ැ තු රම රස්ාව නැතිව වයනවා තර මගේ ඇත ඉතරක සියලුදේ තමයි ඒක විීදක අවද විස්්කරසේ මයිත දමදී වන්නට නිසා දර දස්ාව නැති කරන එදා. ඒ රස්වාව නතිකරගට පත්ද නිංන් ඉටයනෑ. ධර්මටමයි අප දන්දරම නි ධර්මය දකින්න බද්ගයාවටගේ පලවිනි වතාවට බුද්ධගයාව ඇඳලා එනකට රස්සාව නැත්ති. අපි වීරය වැඩි වුණ. ඉට පස්සට ජොබ් එකක් නැතුව කොල කැද ටික් හගෙන ඒ පෝට්ිකේ කඩයකට කියල විුර උදේ පාන්ද නොන පන්ද හදරට මැකිල්ල කොළ ැදටි හරල දෙන්න. අප ගොඩක් සල්ලයා වෙන පොඩි සල ටික් කරගතම අපි ජීවත්තය පවත්වාගෙන. ඇ අද අප වීරය නිසා. අප අපරාජක් අපට අහිතුවන්න ඇති කොහෝමාරය දරුවන් හැදව. ඔබෝ එක සෑහ ඉ ඉතුර කරන්නට දෙයක් තිබුණ නැතිවුණත් අපි නාස්තිකරේනෑ. දහුගක් මනිසුන්ට නාස්්‍යතමයි ප්‍රශතියන්නේ ඉතුරු කර අපිට දෙයක් නැතිවලත් හැබයි නාස්ති්‍ය නොකර හිටියු. එතකොට යම්කිසි ඉතුරුවත්තියන. ඒන්න ඒ දේවල් මිනිස්සුන්ට නැත්තේ දැන්සාමකම මේ කියන්න පලනවටම කියන්න. ප්‍රාණගාතය කරේ නෑ. දැවුගක්න ප්‍රාණගාතය කරනවා. ්‍රාණ ාතය කරන මනුස්සයට චාමික සන්සුන් මනසක් එන්න. එත අපි ප්‍රාණගාතය නෑ ප්‍රාණගාතය නැතිවිත් නිසා තමයි අප ඉිතුරුවත්වයෙන් මොක හිතනා අප පින යුතුරුව. හොරකං කරන්න. තර වැරදි කාමසේ වනය නෑ ම උද උදාහරණැක් කියයන්න දැන් අප ඉතිපු කිරි දැ මේ ප්‍රටේයන ප්‍රශ්නය කිරි ප්‍රශ්නයන හාමුදුරුවනේ එක් දස් දෙදාහයි කිය උක්කම ලොකෝට කියනවා. හර්රයම පහතු වන චාමික කිර කවරෙකව තිරවො වන ගේලා පශ්න හිතන් කිවවා. මොකක්ද ලෝකන්න එකම සතා තාමා්‍යෙන් කිරිබොන්නේ පියයුරකින් උරලා දට්ටික නැති කාලෙනෙ. තමන්ගේ මූලික ගනහාර කන්න බැලි කාලේ එක සස්භධර්මය එන්න කිරටික. දෙම අම්මගෙන් කිටික පීල කිරෙ ඇදනාම ලොකුනාම තම්මයි කිරිබොන්න නෑන. සතෙකුත් එහෙම හැම්ම සතෙක්ම කිරිටික බොන්නේ සතාගේ මූලික වැර්දනයට. මුල් මුල් ළමාාවයට. හැබැයි ජී ෝකෙඉන්න එක්ම ජාතය ැර කලින් ගො කිිබ හාම්දුර. ගැල්ලපෙන් ැති අප කිරිබොන්නන්නේ ැ අපට ප්‍රශන තිනවාද ලෝක මනිසුන්ට හෙ ප්‍රශන ඇතිේනවා. සත්ව මස්මාන්ත අනුභහව කරන්නේ කන්නනෑ දැහැමෝම කියෙන කුකල් මස් කිලක එක්දස් පන්තිය. අන්ඩනවා ස්සු ගෙනන එකක් ගන්නකයුත් මෙච්චරයි. අපි සතුට ඇගින්න්න. හේතු සතුට එගට වෙනමමුකුත් තිසානවේ. අපිඒ පරිභෝජනය කරන්නේ. අරක් වු මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් සිගරට් ලොකු ප්‍රශ්නයක් අපන නෑ දැන් අපේ ඒතියන්න මකක්ද. අපිට ධනේ නෑ හෙවුණට අපි. නො දවල්රන්න දපට ඉතුරවත්ති නොන නැද ොකතමයි බුදුරජන් වහන්සකි වේ සතුස්සකෝච සුභරෝච. ත ඕනෑම කෙනෙක් පහසුවෙන් පෝෂය කරන්න පුලන් චරිතයක් වර්ධය කරගඩු ඒ බුදු දහම හො ොත් ඇන්නක්ම රට වෙලාතියෙන් මනිස්සු අනවශ්‍ය විදිහයටට චාමක අනවශ්‍ය විදියටට ද ක හර නලට මත ම ව භහ නටගේ ම ස්රම දනවලට යාම හමුදුරුවන් අපි දක්ලතින ලොකුම නාස්තතිවෙන්න දානගවල. නි ක්ොම බදගන්නවා ාමික ට පස විසි කරනවා. හේතුව තමයි තමන්ට ගැලපෙන රසේ ආබේ නැත්තන් කන්න. හිතන් න්නේනෑ මේ මේ ම ගව මහන්තේ හාල්ටික ්ික හමුදුරන එන්නෙ කියගේ ඒදම මනිසුන් උපදවා ාික. ඔබ බට්ටිකක් බෙදාගන්න ෑන්යට ටිකක් බෙදාගන්න. ඔබට ගැලපෙන රස නැත්තම්. එතට ඔප නාස්ති කරන්නේ විසි කරන්නේ. ඔබට ඒක රසනම් ඔට අ ගන්න. දග ට ප්‍ර රසය ති නිසා තව නස්ති වෙන්න ම මේවි දිට හම දෙයක්ම හිතන්න්නු. අපි තවත් දිරිට කතගරම ම . ඉතන්නට අවශ්‍ය කාණා තම ඇද දහම් සේෂය කතා බා කරන්නේ ආපදාව භෞෂසේතු කියල අපි අපි ආපදාවේදී ගන්න තමයි මේ ආරපිරිමස අව්‍යවෙන්න ඒ සඳහාද අපි ලබාග ආදම කොම විද කර න් මර ටතමට හොඳ පි රක්තිබ බදුදහම තාග බදුියාන් වහසේ කොහම දබට දශනාකොට වදා ලතියන්නේ අපිට ලැබෙන ආදායම කොහම ද අපි වවිදන් කළ යුත්තුයක කාරනාවට ඇතම පළමම මම අවසර පතනවා අපේ වාාමින්න් වහසේගේෙන් අප කල්ාන ිත්‍යයන් වහන් සිකින් ඒවගේම ශ්‍රීලල් මහත්මය ඇතුළු අපේ බිද්වත් කණ්ඩාමෙන් අවසරයි චාමික මහත්මයා අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපි හම්බ කරන දන කොටස් හතරකට බෙදන්ට කිව් කොටස් හතරෙන් එකක් තමන්ගේ පරිභෝජනයට ගණට කිව්වා හතරෙන් එක ඉතුරු කොටස් දෙකක් තුනෙෙන් කොටස් දෙක් නැවත ආයෝජනය කරට කිවවා ඉතිරිවෙන කොටස පරිබෝජ ඉතිරි වෙන කොටස ඉතිරු කරන්ට කිව්වා ආපදාවකදි ගන්ට මෙන්න මෙහෙම කොටත් සතර බෙදවා නමුත් අද වෙන කොට අපි හම්භ කරන්න මුදලෙෙන් ඉස්සෙල් අම කරන්න වියදං කරන්න. වියදං කල්ලලා ඉතුරුුණොත් තමයි ආයෝජනික. බැයි කදාවත් ඉතුර කරන්න කොටසක් ඉතුර කරගන්නන්නේන. ඔබතුම හොම වන සමහරකගේ අපට හම්බේන පඩියි කන්නවත්මදී කියලන්න හෙමෝමගෙන් හම්බේන පඩියි කන්නවත්ේ බදුහමුදුරුවකිවට ඒ කාලේ අද කාලන මේ හතර කොට සතරකට බෙදති කොටසකටවොත් බදාගන්නු දක්න මේ හම්බන පඩිය කන්නවත් මදී කියන කතාව තම ඇතින්නේ. ඒ කතාව මම විශවාසක කරන්නෙ හම පිළිගන්නත්තේ මකද. ම පටන්ගත්ත රපල් අනුහයෙන්මන් පලව ෙව හ පර රන්ට ැරිවු ව රහ ම කිවේ රුපයා ලනුහකන්ත ම කොම රකිකම කොමටාව. එතකොට මම ඒකාලය ඉඳලාම මගේ අම්ම ඕක හැමදාම කියපු දෙයක් පතේ මම පොඩි ලොකුතේවල් කරේ නෑ ඉදස්සරලල් නිඩෝ කියල පිටිය එකක් පන්න. අන්නේ පිට තින්නගේ උඩින් කපලා මම හැමදාම දවසකට හම්බ කරන ගානෙන් අනිවාරයෙන්ම කොටසක්. අර කැටේට දානවා ඒක ගන්නන්නේ නෑ ඉස්සෙල්ලාම කරන්නේ ආදායමෙන් ඉතුරු කරන්න කොට සපවෙනි කොටස ඉතුරු කරන්න හතරෙන් එකක්. රපියල් සීය හම්බ කරන්න විසි පහක්මං අර්කට දාම. එතකොට ආයෝජනය ඒබේ සිද්වුව ොකද අප ව්‍යපාරෙන් කරෙනවාන එක. එතකොට ඔය ඕනෑම කෙනෙක් රුපියල් අද බේස බාස් කෙනෙ කඋන්දස් පන්සිය හාර්දහත් අතට මගේලඟ ඉන්නගෙනෙ සමහරලාට දාහදක්කත ගන්න ම ලට ීලතින්නේ. ක් බ කියැන දවසේ වැදකරපු ඩිගන්නට නො ඒේවා හැඳිගේැව ලනගේ කියලා සහ ඒ ඇත්තටම ඇත්තටම ඒ අය හම්බ කරාට කොච්චර ලොකු මුදලක් ඒ අය අර කොච්චර කිව්වත් ඒක ධර්මයත් එක් නිවණේය හැන්දෑට ඇගේ මහන්සේ කියලා අරක්කුටිකක් පේ ගන්නවා දන්නේනෑ තමන් හම්බ කරයකීද වියදංකරන්න කියීද ඉතුර කරන්න ීක දරමල්න්නට ඇතිර කරගන්න නෑ වරගුව මඇතතුම අපික් ජන කතා අපි ජනව හරිියන වඩ ඇගෙර පුටුවෑ කියලා. ඒ ඒවාගේම කියන මන්හිතන් මේේසන් බාස්ලක් වැඩ ඉවර ගයක් දකින්න නෑ පැහැ දිලිවම නෑ හම වෙලාමගේ තෙමෙනවා වහලට සෙවිලි කරල නෑ සිමින්ති ටිකදාගෙන නෑ ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි තමන් හොඳ නිවසක්හදාගෙන තමන්ගේ දරුවල්ලන්ට හරි පහසුකම්තිික සපේලා තියන්නේ. ඇ ඒකට හේතුව තමයි තමන්ගේ දෙමවපියෝ ඒවගේම තමන්ගේ අධ්‍යාපන අධ්‍යාපනය හරියට ලබා ගත්තු නැතියාකර ගුරුවරු හරියට කියන දේවල් අහපුනතේක ස්කෝල හරිට නොගේෙ දඒ කනෙ සමහර වෙලාට එයාලා හොඳදරේගෙන ගත්තනම් එයාලා මේසන්ගෘතිය හැඳෙන්න ඊටේ හාතනක ානු ඔය සමාජයේ මට්ටම් ඇතිවෙලා තියෙන්නේ ඒ අය පන්තියේදී තම ස්කෝල එහනකො ස්කෝරලයන පන්තියේදී තමන් කොහොමද අරගුරුවරයා කියන දේට යොමු න ක ගුරල ෙද හු කඳදුන්නේි කොද කියලා එකනෙ මට මෙතෙදී ීමට හරි සන්තෝසයි කියන්ට මගේ මමසාන්තපීත්‍ර විද්‍යාලය ඉගෙන ගන්නකොට ොෙ මීගමූ සාන්ත්‍රපිත්‍ර විද්‍යාලය ඉගෙන ගන්නකොට මගේ විද්‍යා ආචාරය රසායින විද්‍යා පිළිබඳව ආචාරවරයා දැන් අපිත් එක්ක මේ අවස්ථාව ඉන්නවා ඒවගේම අපිත් එක්ක ශ්‍රලාල් මැරතුමත්ක්ක අබුතුගේ ආචාරවරය ඔහු විජන එක්. එතකොට අපිත් එක්ක පිරිත් කණ්ඩායමෙත් ඇයසාමාජික කැඩිට අපිත් එක් න්න මට හරිම ආඩම් බරයි මොකද? මට මතකයි පිස්සල්ලාම දවසේ සාන්ත පීතර විද්‍යාලය තියෙන්නේ මීගමේ බආගමික පරිසරයක් ඒන්නේ ක්‍රස්ති්‍යාන ආගමි පරිසරයක්. මං ඇවිල්ලා මමත් මගේ මිත්‍රයෙක් ඉදාම ස්කොල්ට ඇතුළුට තිබුණා ගල්ලේ ඉතින් අපි දෙන්න බෞද්ධ ඇතුළට එකොටම අපි දෙන්න නැිටක් එකන අපි රුද්ධක් වසෙන් ඉබේ නැගිටන. අපි ඉෙදරදිත්තේක දිමවපේ කරරිුව වැිහිටේ කරියාවත් අප බේ ැගි නේක. ගෞරවේ හැ කොට ගහ දෙපත්ෙන් දෙන පෙති දෙ දැන දෙ පැත්ෙන් දෙනවා ග ඒ අවස්ථාවට හ මහිතන් අපේ ගුරතුමාටත් මත ඇති ලමයිට කොක්කොම ද දෙස්සකට දඩ ගාල ගහලා හිනාාවනාා පිට එක අපි නිකං අර ගුඩ්ඩ යෝ කියලා වගේ ගමින් ආාව කියලගේ හැබැයි ඒනෙනකොටත් මගේ ස්කෝල්ටයන ගොත් මගේ ්‍යාරිටන් ග හොඳයි. හාමුදුරුවනේ අපිට බොහෝ දෙනා කියන මැසවිලි තමයි අපිට මේහ කෝක් වැඩ කරන්න දියුණ වෙන්න කාලයා හමංහිතන්නේ අපේ හාමුරණේ ෞත්තම තතාගත බුදුපියන් වසයටට ලබුණත් මේ පැ විසි අතරම තම අප ඉන්න මංහිතන්නේ ඉහෙළම දනපති අප ඉහළම දනපතියටට ලබෙනෙත් මේ කාලේ පැවිසි හතරයි නමුත්ඉහළම් පාලකයටත් පැවිසි අතරයි පහළම යාචකයටත් පැවිසි අතරයි, අපිට කාලේ නෑ කියැබ සහ ස්වබාදාම අපිට සමානෝ බෙදල තින මේ කාලේ කාල කළමනාරන අප තක බුදුපියාන්සේ කොද කාල කලම. කාරය කරගත්තේ ඒක කොහොමද වගතන්නේ දවස කොහොමද බෙදාගෙන කාලකල්මනා කරන අපිට කියා දෙන්න අපි හමුදුරන පැහැදිියම මේ අපි කියනවා මේ පන්සල් ලන්ඩ වෙලාවක් නෑ බණටි ගක් අහන්ඩ වෙලාවක් නෑ ඉගෙන ගණ්ඩ වෙලාවක්නේ ඒ අතර තුට කවුරුවත් කියරනවාද මේ සංගීත සන්දර්සනයක් බලන්ඩ වෙලාවක් නේ කන්න බොඩ වෙලාන්න උදාහරයක් විතර බා්ඩ මහත්මයම විමාඩු දහසක් ආපු ගමන් ඔක්කෝමටික ළඟ තියෙන පිට්ට නියකට හිල්ල එල්ල ගහන්න. කවුරුත් කිය නොත් අපිට එල්ල ගහන්න වෙලාවක් නෑ එහෙම කියන වැරදි වැඩ කරන්නට ඕන තරන් අපිට වෙලාව දෙැන්න අප හද ලොක්කොට මේ ස්ට ෝ ඔබන්න කොටෝරුවගේ කොටොටඉන්න තම වැඩි ලම්පූර්නම ල කිය කාලය නාස්ති කරනවා. එක අපි කියන්නේ කාලය නාස්ති කරන හට කියන කාල කන්නිය කියන ගොඩාක් දුරට මේ කාලය කනාය තම ඉන්නේ. සම්පූර්ණ. ඉගැන වටින කාලයක් මේ බුදු හමුදුරූ ස්සල්ල කාල සටන කදාගත්තනේ බුදුහන්දුරන්ට හ පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම් කිස මැදියම් කිස පැසුලුවම කියලාො ුදුරජාන්යේම නින්දට මුල් තැනක් දුන්නන්නේ ඒ කාල සටන කොහ දක් හඳදුරන එක අපේ බුදුරජාණන් වහන්සේ උදහසන කාලයක් තිබ. උන්වහන්සේ උදහසන කාලයේ සහ දහවල් කාලය කියලා වෙනම කොටස් දෙකට බෙදා ගත්තා. දැන් සමහර වෙලාවට උදේ කරන්න ඕන වැඩපිළි වෙල බුදුහන් රුද්දය කරන දවල් දැ අප අපි සමහරල අපේ තින් එකම් වැරද්ද තමයි යෝක දැන් අපි උදසන දැ බුද්ධ වචනයක්ම තියෙනවා අධ්‍යහේව කිච්චං තප්පං කෝජ්ඥා මරණංසේ අද කල යුතු වැඩේ අත අදම කරන්න කවුද දන්නේ අපි හෙට මරණයට පත්වෙයිද කියලා. කළ යුතු දේ කළ යුතු වෙලාවට නිම කරන්න අපි හැම කෙනෙක්ම පුරුදුුවන්නට ඕනේ ක අපි ළංගතිය නොහොඳ ගුණයක් ඒ එක එතකොට මේ කාය කියනක දැම් බලන්න මිනිසුන්ට මේ දැන් සමහරලාට අද රටේ ප්‍රශ්නයක් තියෙන දැන් ගොල්ෆෙස් එකට ගි මිසුන් තරන් ඉන්නවා. පොඩ්ඩක් හිතල බලන්න මේ කරන වැඩේ සමහර කෙනෙක් වැරදි විදිහයට අලතකථනය කරන්න පුළුවන්. ඔතන ඉන්න ඇත්තටම දක්වවි දෙම නිසු. ඇත්තටම කණන්න බොල නැති මිස්සුන්. ඇත්තට මාර්ථික ප්‍රශ්නතියන මිනිසල්න්න ඕතන ඇත්තට මින්නවා ජොලීයට විනෝදට කාලය නාස්තිකරන මිනිසුන්න්න ඕතන හඉළඟට තම තමන්ගේ පෞද්ගලික මතවාදයන් ප්‍රචාරය කිරීම සඳහා සැරසෙන මිනිසුන්න්න. එතකොට අපි කොහොමද මිනිස්සෝ වැඩක් හරියට කරන්න දැනිකා හිතල බලට අපිට අද දවසමකදුනේ කාලි මදී දකුමාර් හත්මය දැන අද දවස ඇතුට ගත්තර පස කාලය ද මේ වැඩසටහන්ට එදත් කාලයක්නෑ කාලේ කියන එක කොච්ච දවස ඇතුළ කොච්චර කරන්න පුුවන් පලවෙනි එක කාල සටහන දැන් ගෙදර ගෘහණයක් අරගන්නක ය වද්දේ නැගටිටවා නැගෙට ගමක් ඔන්න ඒේක හදල කරලා ක්කොම කල අසු හන අතුගගා ඉන්නකොට එක පාට කෝල් එකක්ෙන කොස් එහෙමම තියෙන පෝර්ණ එක කනේගා ගන්නවා හරිද ඊටවාසේ අනේ ගාහෙන කෝල්ලි එක කරනොට හොළඟක් කල් අරටික ක්කෝ ගෙල් ආයි අතුගාන ු දොල්හ වෙලා දන්නෙමනෑ. මේ මනුන්සියා වයලත්නේ රෙදි හෝදලත්නය කාලත්නය. දොරට කරපු වැඩක්නෑ. දැම්මම තම දෙයක් දන්නවා මම සහර වෙලාට ගෙවල්ලන්න මිනිසු එක වැඩේ තමයි ඇඳුම් ගන්නවා අල්මරයට දානවා නමනව දානවා ආය නමුක් එකක් ගන්නකොටට නම්පුපේ ඔක්කූමිටික ඇදිල එෙනවා එලියට ආපහු නමනව ආයිද්්‍යානව ආයිත් හෝදනවා ආයයි නමනවා. ඩිපුරල තියන්නේ මනිස ඇඳුම් ගන්න එකයි හෝදන එකයි නමන එකයි විතරයි. එතට කාලය කෝ අපිට දරුවක් ගතරට දරුව දැහිතන්නක දැන් අපේ ශ්‍රීලාල් මහත්මයක් මතක් කරා හොඳ තැනත් මේ සුරාව පිරිබඳව පිරිමා පිරිමියමකද කරන්නේ මත්වදුර පාවිච්චි කර. ස්වාමිය ස්වාමි දියනියමකද කරන්නේ විලා සිතා කරනඒගැ කොන්්ඩට එක මුදලක් මූුණට තවමු දලා කට නෝනා බලනෝ මෙයා බොන්්ඩ වියදං කන්න ඕන ම විලාසිතවලට වියදං කරන්නවා. මහත්තය බලනො නෝන විලාසිතාවට වියදකරනවා ම බොඩ ියද කන්න එතකොටා ම ඔබතුමා කිවව වගේ දරූටික මොකද කරන්න යනවා කඩයට ගේනවකාඩ් එකක් හූරනවා දානවා කොට්ටෝරුව වගේ අරකට තට්ටු කර කර ඉන්නවා. එතකොට එකක්ක පැත්තෙන් අපේ ධනයක් තිබරයි අපේ වටනා කාලයක් තිවරයි එනිසා මම මේතැන්ද කියන්න පැහැදිලි කරන්න ඕනේ බුදුදහම තරම් මේ සක සුරුවම. තුර ින් ද මහර වෙලාට කෙනෙකුට තරන්න පුළුව ඉතුරු කරණ ලෝබෙක් කියලනෑ ලෝබෙක් නමේ ලෝබකමනමි ලෝභකම සහ සකසුරුවම කියනෙ පිළිබඳ ලොක වෙන ක්තියන තුරු ඉතුර කරන්න ඕනේ දුපත්තාව විතරදද සකසුරුවම කියනක තිය න්න දුපත් ඇලම් විතරදන ඔය එක ජපන් ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් ලංකාව පන්සලකට ආධාර කරා පන්සලක් හදන්න එතුමා ලංකාවට අටපාරක් ඇවිල්ලති ඒ අපපු අටපාරිම පන්සල හදන්න දා ඒ අපපු අට පාහරම ඇඳ හනඇලති එක මැන්ුව මේ මනසට කොච්ච රැඳුගන්නට පුළුවන් මොන තරන් ඇනුුවලන්න පුුවන් ඒ නිසයි මම කියන්නේ දැන් අපි සහර වෙලාවල්ලට දැන්ව කැකඩේ යනවාෑම කෑම ගැන සීල්මහත්තය මතත්කර කැහැම කෑම නාස්ටියය ඒ ඇත්ත ඒ සම්පූර්ණ වෙන දෙයක් හැම තැනම් අනවශ්‍ය විදිහයට කෑම පුදු විදිරි නාස්තිකරන කඩවල්ලට ගිල සල්ලි ිවල කෑමගන්න මරග ොක කරන හෙම පිගංල ඉතුරු කල තුර කර ඉතුර කරලා දාලයන ඉතින් ඒගොල්ල කියන මොකට අප මේ බයවෙන් අපි සල්ලි ගෙවලගේ අපි සල්ලිගේවලමින් වරන්ත එතන නාස්තති ඉතුරු කරේ නෑ ඉළඟට අපේ අම්මල වීයට හුල නකොට හාල්ලොලින් වියයට අහුල මෙ වීයට කවදාත් වීසි කරේන හාල් අහුල හුල අහුල වීයටටි එකතු කර එකතුකර එක තැනකට දාලාති ඒ මනත කටරගෙන ර වීට සුද් කරලා යි හාල් ට්ටිටම ලබගමන. මට කතා මතක් වුණා බුද්ධකාල හිටිය ජීවක කියන වෛද්‍යවරය එක සිටු දේවියකට එයා බෙහෙත් කරන්න ගියා තෙල් සාත් ඒත් තෙල් සාත්ව කිරීම සඳහා එතුමා පාවිච්චි කර සප්පි සප්පි කියල කියන ගිතල්වල්ට එතකට මේ ගිතල් පාවිච්චි කිරීම තුළින් එයා නස්නයක් කිරීම තුළින් ඒ අවස්ථාවද තෙල් බිදු දෙකතුන වැටෙන. දේව මොක දසිටකිවා ඉක්මනිම පුළුම් කෑල්ලක් ගෙනලා මෙනේ වැටන තෙල්ලික එකතු කරන්න මේ වෛද්‍යවරයා දැකළ හිතුව අමෝ මේත් වැටෙන තෙල් බිඩුවටත් මෙච්චර ලෝබ නං මේ මනුස්්‍යයා මගේ බිලවත් ගෙවන එකක්න කියලා හිතනකොටම දේවකවා බයිෙන්ඩා ඔබතුමාගේ ගාස්තුමන් ගෙවන ොම මේ එකතු කරන හේතුව ඇතු මේකින් තර කෑල්ලක් අවුලෝගන්න පුළුවන් පහන පත්තු කරගන්න පුළුවන් එතකොට ඒක ඇහුළුවත් නැති බැරිකමට නෙම ලෝභකමටනේ නාස්තිය කියන එක නැති කරගන්න. දැන් අපිට අද මෙහෙම වෙලා තියන්නේෙ නාස්තිකරපු නිසා නමේද චාමික්මත් බොහෝ වෙලාට කියන්නේ අපි හදරන්නේ අපි නෙවෙනි මේකට වග කියන්නන පාලකව නාස්දියකරි. මේක අපි හඳන කාට හරි අ බෝලි පාස් කරලා තමන් තමන් නිදෂය හර්මකාරකනම කත්රුකාරකවා එක ක්‍රියාව කරපු කෙනෙක් නෑ. ප්‍රශ්නය ඇතිරක්නෑ විකලට කිය නැවිවාහන් කියන්න අපි නවේන අරන්තින ටලින් කට් මෙ මේ ගිල්ල මංහිතන පහඳද නිදහසටත් කලින් දව වෙනරන ැකිල්ලේ ස්ජිු තඩු තීන්දුව වගේ අරයට ඇගිලි දික් කරම යායට ඇංගිලි දික්ල වැඩක් නෑ. හොඳම දේ තමයි අපිට ලැබිලති නවා බෞද්ධ දර්ශනයක් මිනිස්සූ චාමික මහත්මා කිසි කෙනෙක් බෞද්ධ දර්ශනයෙන් ප්‍රෝජ ගත්ති නෑ නිකේ බෞද්ධය බෞද්ධියක කියල පන්සල්ලල්ට කියල්ල දේවාල වටේ ගිල්ල නූල් බැඳගෙන සුරදාගෙන පොල් ගහල දෙහි ගෙඩි එල්ලගෙන මිරිස් කරල් එල්ල ගෙන බුදු දහම බුද්ධහම කියලා බෝධී රූපියල සත පනහෙම ගැට ගනවා. මිනිසු බුදු දහම කියලා හිතුව ඒක. දැයි හිතන්නකෝ කොහැරි තැනක මම භක්ෂිර්වාදාාත්මක බෝධි පූජාවක් කන්නවා කියලා මේ බෝධි පූජාවෙන් නිර්වාණය පිණිසම හේතුවා කියලා බැනරකක්දාට කවුරුත් එන්නේ නෑ ඒ බැඩග යටින්දාන්න ඔබට පවතින අනවින කොඩිවින හූලියම් බන්ධන දුරු කරලා විභාග පාස්කරල්ලා රස්සාාවක් ලබාදනවහිල දාන්නක පණු හැලිේ වගේ නොවන ඒනිසා මිනිස්ු හිතුවා බෞද්ධ දර්ශනය කියන්නේ එකනමින් අපි අඩුමතරම නිවන පැත්තකින් තියෙකු අඩ්ඩුම තරමි අපේ මිනිස්සු බුදුහාමුදුරුව දේශනා කරපු මේ ජීවිතයේ දියුණ කරගන්න ක්‍රමටිකවත් ගත්තෙන එට. ි හඳුන අපේ ෙන තොරටත්තතාක ශවලා සිල්ලාම මෙැතුමන අපි පහගේ කාල සිංහල අලුත්තවරද සැමරුව ොහෝ වෙලට අවරුද්ධත්පුරා අපි හ අපි බොහොම අමාරයෙන් උපයා සපයාගන්නා දේවල් අවුරුද්ධට ගිය දකටන අවුරුදු අපි කෑවා කිය ඊට පස්ස කියන මංගහිතන්නේ මේ රටේ මෙච්චරම ආර්ථක අරුදධයක් වනත් මංහිතන්නේ ලංකාවට අප අවසාන රෙදිනවහි වගේ හිතල තමයි රෙදිගත්ේ මංහිතන් ලිවාගන්න ඇදු නැති මකින් පෙල්ලුණු ජාතියක් වූ කියල හිතන කාරණතිබුණ. මේ අපේ තින සමහරලාට කියල අන මේ අවුද්ධකට සැයක්ක්කත් ඇදුුමක් කලික් ගන්න මේ තෝ දෙය වගේ සිට සිතුවරුවෙන් හදන අදන්න පුබ්බග වගේ සිතුවරුවෙන් හදනෝ කියලා මේ චෝදනා අගනවා. මේ සරල බව චෝදනකිම ොයිතරන් දුරට යුක්ති යුක්තද කිය කාරණට ඔබේතුමගේ පිකරමක්ද චාමක් මහතමා ඔබටත් ඉ සැලකිවා මට මං ගැන කතා කරන්න පුළුව මට ලෝක අනිත්තාය ගැන කතා කරන්න බැහෙම තෝට බුදු හාම්දුරුව පැහැදිලිව මේකට දුන්නු පුදු දර්ශ නැත්තිෙනවාේ එකටකි වෙනෑ මේ ජනාතිපිරිතුමාගේ පවැරදකින් නැතන් රටේ ට දේවි පහය වැරදදිින් තමයි මේ අපිට හනිසිද් වෙලා ගනිය. ඒකට වෙලාතියන්න බදුහාහමුදුරෝගේ ඕනෑම රටකරේ ඉදගහපතයෝ දුස්සීලෝ සීහිල විපන්නවෝ අප පමාධි කරනම් මහන්තම් භෝජානී අධ නිගච්වති. මම එතන් තමයි මං ඇමති සම කතාකර කියෙ දුස්සී සීලවන්ත නැති දුස්සීල මිනිස්තුුන්ට මහත් භෝගාහන සිත්ව වෙනවා. ඒකදැන් පොඩි පොඩිප් ඇැනක ඉඳලායි අපි අපිතම අන්තම දුක්ඛිතත්වයන්න මනුස්්‍යය ඉඳල කෝටිපතිය දක්වා ඒක ගල්ලදන්න ජාමී. එත හානි සිද්ධ වෙලා තිීන්. බුදුහමුදුරුවූ ඒක දැක්කේ ූ ඒ එකක්වත් නෙවෙ. මේ දැන් අපිකදවද අර්මානය කතා කරන්නේ මුළු රටේම ප්‍රශ්නය පුද්ගලෙක්ින්ද පෙන තිනෙන් ගෝහෝම් කියන්න එක පුද්ගලෙක්නි දැහරි අපි එක ගෝහෝම් ඒ ඒක වෙන මතාවක්ක දේශාලන හමද කර කන්නඩ ඔන්නෑ අදාල පුද්ගලයා අපි ඇරලදාමුක. ඊට පසෙට හරිගනත රගනේ හැමදාම අපිට ගෝහොම කීක ඉද මර ප්‍රශනයක් මෙක දෙන්නේ ගහොම කියනෙකට විරුද්ධ මේේ කතා කරන. ඉට වැඩිද අපට දන ාම අපි සිල් රක් කරන්න ද අන්දරුවනේ සාමන්ද හැද ලයිට යන රට හට දලා මිනිසුන්ට හදුරක වගේ පිටක් කියන්න වෙලාවක්න ලයිට්ගේ වෙල න්දල ට පස්සෙ කුසල්ල සිදධ කරන්න බයිනවා බන්නේනවා බන්නේවලන්න මංමොකද කරන්න ලයිට් රචකම ලයිට්්‍යයන කොටම. ඉටි පදමත් පහනපත්තු කරන්න බදුන් වහන්තේට මම පැක හාමාර් ලයිට් එන කලින් පිරිත්කේනවා. දම් මඟ මම ඒ පැත්තකින් කුසලයක් රැස් කරගන්නවා අ අකුසල් ප්‍රහට ම එකතුවෙන්නේ. උදේවර ලයිට් යන. ගෙතර ඇතුළින්ට බෑ එල්ලියට බෑහලා තනකුල කපනවා ල්ි ම දෑවරද හැටකිතර කෙනෙක්නිසා තවකෙනකට හොම මටකට බෑ ම කියන්න. නපරේ සං විලෝමානි නපරේ සං කතාගතන් අත්ත නෝව අවක්කේය කතානයක් කතා නිච. අනිත් අහකි අපපට අඇති වටන්නේ? සමා කලකීදේ එති අමතුමාගේද විසේෂ මෙතුමාගේ දිරිපත් කරයි. ඇති මෙතුමාල අනිත්තායට මේ වගේ මිනිස්සු නොහිටියෝ. සමාජයට බැනැන හිටියු. මේරට එකටත් ලැකියාවක්නෑ එන්ත් දේශේ ව්‍යාපාරක ඉස්සර කරල තිය ඒකයි. අද මොනත සාමක වවෙ ඉස්සර බලටක අනරදපුට ගහම මිනිස්ු වැැූ හදුවේ ක්ම මනිසුගේ ජාතයක් කාලයක්. කාලයක් මිනිස්සු ලොකූ මේ මොකද දෙකට කියන් සැක්ට්‍රි පයි කියන්නේ මේ ජීවිත හැපකර දින. එනිසා මේ දැන් අද සමාජ පුරා අනි භුක්තිවි දෙනවා කිසිම අනුද්‍යක දන්න උත්හ කරන්න ඒක ප්‍රිපඵලක්වසිත පයි හල් විත්‍ර ගිලතිී තව ගන්න ය චාමික හැබයි අර අපි කිව්ව වගේ අපි බුදු දහමත් එක් කළ අපේ රටේ ලෝක කවුරුද මේ හාමුදුරු පිරිහුණත් මේරට පිළියෙන්ට විදික් නෑ මේ දහමර පතිචල කර බන්න මේ ිනිස්සු මේ දහමහරීර ගන්න නෑ චාමික ඒකයි අපි මේ මේ සාකච්ඡාවේදී කියන්න උත්තහ කරන්නේ dar a tecala anda vino. තන්නේ යම් දෙයක් අතහරලා මගහිතන් ඒක අප අබුදුදධහමිත් අපට කියන නේද මංහිතනි සබභාස වගේ සූතුදේශනාවලදී ඒක මගහරින්න කියර දැන් අපි සහරු හුරුවවෙල ඉන්න මේ චූම්පාන් එක එනකම්ම පාංගෙඩියසිහතලන්නේ තුන්සියට ගිය චුම්පාන්තු බෑ පාංගෙඩියම පාම අපිට ඒක මගහැරලා ඒවිුවට විකල්ප දේවල් ආදේශක බාන්්ඩ්ඒ වගේ විකල්ප්‍රමෝල්ට ය මේ පිළිවතට අපි හුරවෙලා නෑනේ අපි ජාතියක් එකේදෙන් ඇත්තන චූම් සබ්දෙත් එක් කලන ිය රූපන් සාධ රූපන් එත්තේ ප න ප ති දැ ො ද ක් ද ටක කට කොත් රයක් රග ද එක්ල ඒ යි ේන මිනිස්සන් ග න්න මිනිස ඩි ර කන කොත්තු න ැ. අපිට දැන් අපිට පුළුවන් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්ට පුළුවන් චාමක අපේ පුළුවන් විදි අපි ඊළඟ වට දි කතාකම අප තැටිය රක්තුන් හමේ රොටිය පුචගන් හැම දෙනම් උත්සා කරන්නේ මේ මහොදද බොරදී මාළු භාන සමාජයක ඔබතුමා ඊට වඩා වෙනස් ගමන කුඩු ගම්බලා යම කෝගේ වෙනස්ම ගමනක් ඇන්න උත්සා කරන මේ උඩු ගම්බලායම කිය මට හිතෙන මහිතන්නේ මේ වගේ කාලෙකද ඒ වගේ දෙයක් කිරීම කොයිවිතරන්තුරට පමංහිතන්නේ ඒ අියෝගත්මකයි කිය ට හිතන්නේෙ බොහ දෙදන අභියග ාගන්න කැමිතින වැලෑ තට ගාලුව ගේ විදිරයන් උසාගෙන ඔබතුම වෙනක්ත්ම ගමනක්වයන්න උත්සාගෙන මොකද මේ ගමන ඇත්තටම චමකමත්න මම දකින්නේ මම ව්‍යාපාරික එක්කුණේ මුලන්දම බොහෝම පහසුතා මැද දුක්කර දර මැදඒ බාධක තියෙන්ට තියෙන්ට මගේ ගමන ශක්තිමත් වනා ඉති මම හිතුවා මට අවුරුදු දැන් පණහ පිරිලා පනස් එක ලබනෝ මේ හත්වෙනි දට ඉතින් මම හිතුව පනස්සෙක් වෙනි අවුරුද්ධ ලබන කොට මම වගේ තරුණෝ සීයක් ලංකා වෙහදදලා. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක මේ රට බොහෝම ආර්ථිකව පරිහානයට පත්වෙලා එක වෙච්ච විදිී අපිට වැඩක් නෑ. ඒක එක එක් එෙන එකක විදිට ඇගිල්ල දික්කනවා. සමහරලාට අපේ තරුණෝ දැන් කාලයක් තිස්සේ අම්මට බයිනවා තාත්තට බයිනවා ගුරන්ට යි විද දේශපාලක්ඥන්ට යිනවා. හැබැයි ඒකිසම කෙනෙක් බනිනා අය හිතු වෙන. තතු තන් කවද තමන්තුළ කොච්චට හැකි අාවක් තියෙනවාද. තමන්ට මොනවාගේ දෙයක් කළ හැකිද කියලා. අන්න ඒ නිසා මම එදා මම දැක්කම් මගේ ගමන මගේ ශක්තිය මට කරන්න පුළුවන් මොනවාද කියලා ඒකෙ ම ජයගත්තා. දැම් මම උත්සාහ ගන්නවා මංවගේ තවත් අරුණෝ සීයක් ගම්මාන සීයකින් එකතු කරගෙන. ඒ ගම්මාන විශේෂෙන්ම දැන් ධාරනයක් ගම අප අනුරාධපුරේ ඉන්නවා. සුල් කිය සුනෙල් බැඳල ඉන්නේ සුසිලා. සුනෙල් සුසිලා බැඳල ළමයි දෙන්නෙක් කින්නවා. මේ ළමයි දෙන්න පෝෂණය කරන්න ගෙදර අගහිංගකම් තියෙන නිසා සුනෙල් සුසිලාව යවන ඔපිටට මොකද වෙන්නේ සුසිිලලා පිට ගප දසඳල සල්ලියවනු අමාසයක් අවසාන්නේ සුනෙල් ෙහිල්ලලා අරක්කුටි එකක්ට එකක් බීලා තමන් නස්සාාවක් කරන්නේන අන්න එයා වෙනත් කට යො වෙනවා අන්න දරුවෝ දෙන්න අසරණ වෙනවා අනාත වෙනවා ඒ නිසා වෙන්න දී ඒ නිසාම මම හිතුවා මෙන්න මේකටත් හොඳ පියවරක් වසයෙන් අර ගමේඉන්න තරුණයෝ ඒ තරුණ පවුල් ගමේම ඉඳගෙන ගමේ තියෙන සම්පත් කොස් ගෙඩියේ ඉඳලා එතකොට දෙල් ගෙඩිය ඉඳලා අම්ඹ ගෙඩීඉදට හැම පලතුරක් එතකොට අපිට පුළුවන් කුස්සිට අවශ්‍ය බාණ්ඩ ටික මොව ද තුන පහ හැම දෙයක්ම ඒ අ යහරහා ගමේ එකතු කරලා ඒ අපිට පරිභෝජනය කරන්න පුළුවන් තත්වට වෙනස් කරලා. ඒක විදේශයකට විකුණන්ට අපි දැන් ඩොලවශ්‍යයි හැමෝම කියන ඩොලස් නෑ ඩොස් නෑ ඩොස් නෑ කියලා. අපි පිට රටින් අපිට ඩොලස් නැති වුණේ අපි හැම දෙයක්ම ලංකාවේ කිසිම නිස්පාධනයක් කරන්නේන. හැම දේම පිට ට එ එකකම් බලංහිිය. ඒ නිසා අද වෙනකොට කොච්චර කැලේක ඉන්න මනුස්සයත් රටික් කඩලා ගෙදර ඔයන්නනෑ ගෑස්ස ගෙනකම් බලගන්න. එතුට බයිශි කලේ පැදල කඩේට යන්නේ නෑ තවන්්න්නකට යන්නන ඉස්ර නගරයටගේ අපේ තාත්ත පුෂ්ෂයි කලේ දැන් අද කොහමද මෝඩසයිකලයක් නැත්තම්බේ. අපි සාමාන්චනෙන් අපි කිලෝමිට ලත් කැන්නෙත්කාරග මොකද. අන්න ඒ නිසා තමයි අපි අත්ප පානිසිද මෙන්න මේකට පිලේමක් වසෙන් මම තරුණයෝ සීයක් එකතු කරගෙන ඒ ගම්මාන සීයක මං බලාපොරොත්තු වෙනවා මහත්නය මේ තරුණන්ටස් සම්පූර්ව තෝර ගත්තර පසි දැනට අපි පලවෙනි තරුණය මාත එක්ක ඉන්නව මේ වෙලා හිෂාන් එත් එක තවත් තරුණේ එකතු වෙලා දෙන්නා මත්තල සහ තිස්ස මහරාම කණ්ඩාය නාක හැඩි පත් කල්ල ති නවා ඉතින් ඒවගේ විස්සක් විතර දැනට ඉන්න. තින් ම මේ අවස්ථාවේ මේ තරුණඔොන්ට එකතු කරගෙන සයක් එකතු හම ඒ සීය ගෙනල්ලා ොළඹට ගෙනල්ල ඒ අයට දවස් විසික පුහුණවා. ොහුට හුණු පාට මාලාවක් දෙෙනවා. කොහෝම ද අපේ ජීවිතය ජයගන්න කියලා. මොකද කිසිම කෙනෙකුට කියන්න බැහැ. මට බැ කියලමු මගේ ලඟ බෑ කියනකත් නෑ නෑ කියනකක් නෑ ොරි කියනෙකත්. බොහ දෙන වරගල පබත්තුමනි අර මේ ගැනුන් අරාභිටයමත් පිරිමින් තැබැරීමටයත් ගැන මහි තැන් ඒකට සසාපකරකරහිටය ගැහන අරබට පිම තැබරමටයනගෙ තුම එකක පිතුර දන්න තමයි මේ වැඩසටහ ආරම්භකට පැහැදි දැ මේ වගේ හේෂයන් වගේ තරුණයෝ අපේ වැඩසටහන බලාගදීම ලක්ෂ මගහිතන් ල ෝකවාස ලක්ෂ සංකයාද බොහ තරුණ අප වැඩසහනත කකාත්කල ඉන්න පුලුව ඔවන් හි. මම මේ පලා දෙ කණ්ඩායනා එකක්ම බාරගන්නවා. මම මේ කණ්ඩ මේ පලාති අප ප්‍රදේශී මට පුළුව මේ සඳහා දායකත්වය ලබා දෙගෙන හෙම නොත් කොහොමද සම්බඳධ. හැදිලිවම අපිට අපේ ප්‍රධානකායයාලය අමතන්න පුළුවන් අපි දුරකථනා අංකේ දැනුම් දෙන්න අංක දෙක තුනක් දැනු දෙන්න ඔබතු ය ජෝමක කර හැේ අවතිබ නවා ජෝම කතා කර පුල ිඳදුවයි හතයි බිින්දුවයි. පහයි දොලාහයි දොලාහයි දොලාහ කියන. කතන කියේ මගේ දුරකතනන් කියේ පත්ක ිින්දුවයි හතයි බිඳදුවයි පහයි දොළහයි දොළහයි දොළහා බින්දුවයි හතයි බින්දුවයි පහයි දොළහයි දොළහයි දොළහ පහසු මතකතියාගැම එතකොට මේ අන්කයට කතා කරලා මට කතා කරන්න පුළුවන් සහලට මගේ නම්මරික ිසිවුුණොත්ඒ මගේ රෝහලේ අධ්‍යක්ෂකතුමාට යනවා එතුමා ටවනත් දැනුන් දෙන්න පුුවන් එතකොට මේ අය අපි ගෙනල්ල පුහුණු කරලාඒ දැන්මොකද සි කෙනෙක්ව ඇවිල්ලයි දවස් විසයක පුහුණුනාට පස්සේ මට හොඳටම විශ්වාසයි ඒ අය ඕනෑම දෙයක් කරන්න පුළුවන් තත්ත්ට ඒයි එනවා මොකද මම උදාහරණයක් කියන්නම්. අපේ රටේ තිබුණ අවුරුදුතිහක යුද්ධයක්. මේ යුද්ධට මතකයි ඔබතුමාට කොළඹ බෝම්භ පුරුණෝ. එතකොට මේ බෝම්බි බැඳගෙනාව බඩි. එතකොට ඒ තරුණයෝ තරුණයෝ පුහුණු කරලා තිබුණන තමාන්ගේ ජාතිය වෙනුව තමන්ගේ ජීවිතයේ හොඳටම දන්නවා මේ බෝම්බේ පටනෙ ප්‍රශකරපවාම තමනුත් එක්කයි පිපිරිලියයන කියකිල ඒත් තමන්ගේ ජාතියනින් අන්න එහෙනං එතකොටට සහරන්ල ඒ තරුණයෝ හොඳ වූගත් බුද්ධෙමත් දොස්තරවරු ඉංජිනේවරු තමයි අර තමන්ගේ ජීවිතයේ නැතිකර ගත්ති. එහෙනං අපි හදන්නේ ඒ වගේ මිත්‍ය දෘෂ්ටික මාර්ගයන්ට නෙවෙයි. බුදු දහමට අනුව සම්යත් දෘෂ්ටික මාර්ගය යමින් හරිදේ දකිමින් බුදු දහමට එකඟව බෞද්ධය කහැටියට අපි පවුල් ජීවිතයක් පවුල් සස්ථාවත්තා රක්ෂා කරමින් දරුදර අනාගත දූදරුවන්ගේ අධ්‍යාපනයට යහපත් පිළිතුරක් ඉතාම හොඳ පිතුරක් ලබාදමින් ඒය දහම් දැනුම හා දහම් පාසලට ලංකරමින් බොද අම්මතාත්තා ඉ දෙන්නම නැති වෙනකොට අරගොල්ල අසරන වෙන ඒ දෙන්න ඉන්න කොට දරුවෝට හොඳ සරණක් තියෙන. එතකොට මේටික ඔක්කොමත් එක්ක ගමේ. බාණ්ඩ විනාශසල යන්නෑ ගමේ බඩුවලට ආර්ථිකව ඉතාම හ ිලක් ලබාදින්ට පුළුවන්. එතතුර ගමට ොඳ ආදායම්මාර්ගයක් ඇති වෙන. එතකට ඒය විදේ පිට රටවල්වලට ඒමනත්තන් වෙන නගරක ිහිල රස්සාකරට අශ්‍ය වෙෙනන ඒයට අස්සාවක්තිෙනවා ම බලාපොරොත්තුවේෙනවා පන්සල මූලික කරගෙන බෞද්ධ පරිසරයකඉන්නයට පන්සල මූලික කරගන්න ආගම ආගමික පරිසරයක් තියෙනයට පල්ලිය මූලික කරගන්න මේවා සම්බන්ධ කරගෙන අපි ප්‍රෝජෙක්ට්‍රය එකක් හරහා. ප්‍රධාන කාර්යාලයේ අපේ ස්වාමීන් වහන්සේ ඉන්න භාවනාව ගන්නන් අප ්‍රඩල් මහත්තෙලව කටේ න පිරිත්තු ගන්න ඒම ැත්තං දැන් අපිට රූපවාහින අපේ මත්මය මේ රූපවාහින්ට්‍ර කතා කරන්නේ හගක් කනගහට කියන්ට අද ගොඩත් වැඩසහන් අඩුයි දේසාබිමානය ගීත. එහෙම නැත්තං දිරිය ගැන්වෙන ගීත. ඒවාගේ කතාන්දර අපිට අපිට පුංචිකගහහිදර මම්ම ඉගන්ුවේ ැම දමට කතාවක් කියල දුන්න. මේ හැම කතාවකම තිබුණේ එක්කො වීර කතාවක් එක් වු තම සමාජයෙන් බහම පහස්වායවට හිටපු කෙනෙක් හැමෝටම් වඩා ඉහෙලින් ජයගත්වාකාරය මෙන්න මේ වගේ කතාන්දර අපිට කියන්න පුළුවන්. කියලා මේ අයට හොඳ තවල් දවසේ තමන්ගේ රාජකාරය කරනවා. රෑට පෑදික තුනක් අරගෙන ර රූප පෙටිය දිහා බලංගඉන්නවට වඩා තමන්ට පුළුවන්කම ලැබෙනවා. හොඳ දේවල් ටිකක් අරගෙන තමන් ජීවිතත්. දහමටත් යොමු කරගෙන ඉතාම සාර්ථක පුද්ගලෝ සීයක් පිහිකරන්. මේ සහර අපට පුළන්වෙේ ඉදිරි තවත් වැඩකොටසක් පිහි කර. ඒට මංහිතන්නේ ඔබතුමාලගේ දායකත්වේ බතුමාලගේ සහෝග අපට ලබා දෙනවාගෙනකත්ට විස්්වාසයි. ඕ මංහිතන්නේ දීනෙක් වී සීවසක් ජවතන වට ධීනෙක් වියක් දිනක් ජීවත්වීමට කොයිතරන් දුරට වටවාද කියන කරනාව මේ හරත් ඉරසර වෙනවා. මහි තැන්නේ වරකර අප මෙැත්තුමා කිවූගේ අපි හාමුදුරුවනේ අපි මේ විද්‍යාව කියලා අපි කොයිතරදුරට මි්‍යාව වස වසද ගිහින්තියන්නේ. ඔබවහන්සේ නිතර කියන කාරණාවත් තමයි මිරිස් කරල් එෙල්ලන්න අපි වාහනේ පුරදුවලා හිතිිය ඩැස් බෝඩ් එකින් එලියට නෙද වායු බැනබම් මේ වගේ අපි නැකතට වැඩකරහන අපි කොහමද දිලඳ වෙන්නේ නැකතට වැඩරන මිති්‍යාවට එල් ගත් අපි ලක දිල්ලඳම ාති ව දල්දුම රටක් බවට පත්ත අපි මංි දැන්නේ නයවෙලා මි තැන අද අදා ඉන්න මේ අප අප අද දවසේ මේ කතකර තත්වය පිළිබඳ කතා කරම ඉතාම සෝචන තත්යකද ල අපි කතා ාහර ැ හඳන. මේ වැනි ත්වකට අපි පත්වනේ විද්‍යාව කියල මිත්‍යාවට හසුවීමද නැකතට වැඩ නැකත් පසු ප සහ භයාාවද කුමක් අප හමුට වැරදුන්න තන පහැදි අප සගච්චා කර කර හිටයමි. මිනිස්සුන්ගේ පරිහානයට පත්වෙන ක්‍රමවේදයන් පිළිබඳව ගඩා එතනද දැන් චාමික මහත්ම දැන් අහපු ප්‍රශ්නය තමයි මේ මිත්‍යාව නිසා ගොඩක් දුරට පුද්ගල පරිහානය සිද්ධ වනාාද කියන කාරණ ඒකටත්ම උත්තර ඇත් දෙන්නම් එතකොට දැන් මෙතනද මේ බුදු හාමුදුරුව දේශනා කරන්නේ මානවකේන්ද්‍රී කැනෙ පුද්ගල සච්චන්දතාව කිය ්‍රීවිල් කිය කිය ද්ගල සච්චන්තතාව කියලා කියන්නේ තමන් හිතල වැඩල කටයුතු කිරීම වැඩ පිළිවෙලක් තමයි බුදුහන කිය අපි කියන්නේ මේ සිතන විදිහ කියලා කියන්න ප්‍රධානබදේතය බුදුහාමුදුරුව තරන් අපිට වෙන කිසිම ශාස්තරවරයෙක් හිතන්න පුරදු කරන්නේ ගොඩාක්දුරටයි හිතන්නේ නැතුව වෙන දේවල් බන් ගතානු ගතික සම්ප්‍රදායානු කූලව හිතන්නේ නැති පුද්ගලයාට එයාට දියුණුවෙන් බැන් කියන්න නවවින දේවල් නිතමාණය කරන නැති අය දිනන් එන ල්ලු අලුත්ද නොතර ජාතිය ලොන් ොගේ කිය ොනගේ කියලා කියනවා. ඒගේ දැන් හ අපි හැමදායි වාහනෝලට මේ ඔබහන්සේ කියන විදිටම මිලිස් කරල්ල ගෙන එහමෙහම කලා අප දියුණෙන් පුළුවන් අපේ හමුදුරනේ අපට අලුත්යක් හිතන් නැතු අපි මේ ගානු තිකත්තයෙන් අපි ඇත්ව මේ වරකවාර්මඇතුමාල් වගේ අලුතෙන් හිතන්නට අවශ්‍යනැත් අපේ හමුදු මේ හැම සුරක් ෂිතතාව අලුත් චින්තනයක් නව චින්තනයක්ය අපි අලුත් ගමනකාරම්භ කරන්නට අශනද අප හ දලියම් කියන්න තියන පරණයි කියලා ඔක්කොම හොඳත් නෑ අලුත් කියෙන ඔක්කොම නරකත්නෑ අපිකම ස්සරීද? පරණ ඔක්කොම හොඳේ කියෙන නෑ ඒකම පිළිගන්න පරණය වලත් ප්‍රශ්න තියන තැ යෙන. අුත්තේ ඔක්කොම නරකයි කියලා මනිසුන්ගල මං ඒක පිළිගන්නෙත්න. අලුත්තේ වලත් ප්‍රශ්නතියන අපි ගණ්ඩ ඕනේ පරණදේ හොඳදේ. අලුද්දේ හොඳද. පරණදේ හොඳ දෙත් තරං අලුද්දේ හොඳ දෙත් අරගෙන තමයි අපි ජීවිත දියුණු කරගන්නට ඕමනා කරන්නේ කසා මේ මිනිස්සුන් හැටියට අපි නැගේ සිි ඕන ගෙදර. දැම්මම. කලමනාරණය පිබඳවකෝ න් ජලාලබනා කරන බාන්්ඩ ශ්‍රලල් මහත්මයක් ක හර හත්මය සමහරු ැ් එකක් ඇරයට ස්සේට ඇැ් එක කහරල කෝල් එෙක් ගන්නවා ඔය හර දින්නේ දැන් අරක වතුරු හෝගාල ගනවා කොච්චර නං ජලය විනාස වීමක් වෙනවද කියර බලමිනිසා මම මේ වෙලා වෙදි ගෙවල්ල ඉන්න හැම කෙනකුටම යෝජනා කරනවා ඔබගේ වැසි කිලියම් පටන් ගන්න ජලය කලබනා කරන එක වැසිගිලි අපිගෙන කමට්ඩක තියෙනව බේසි එක අර පල් කරන්න ඒක ඇතුළට වතුර ලීටරයක බෝතලයක් දාන්ඩ වතුර පුරෝලා ලීටරක බෝතලයක් දාලා තියන්න හැම දාවතිය වතුර බිල අඩුවනෝ තේ අතුමංකි තැන්ගෙදර අට දෙනෙක් ඉන්නව නම් දවසර අටපාරක්කෝක ඔබනෝ වතුර ලීටරයක බෝතලයක් දාලා තිබ්බට පස්සේ ඒ ප්‍රමාණි පිරෙන්න්නේ නෑ එතකොට දවසට ලීටර් අටක් ඉතුරු ඒකට මිනිස්ස ඒය ක්‍රාත්ම කරන්න නැත්තේ ඇයි ඒවා ගැන මිනිසු හිතවේ නැත්තේ අපට ලේසි නත දියුණේ පටන්ගන්න එතන වැසිකිලියට යනතනින් අද අද ඉඳල පටගන්න මේ වැඩේ හැමෝම මේක හඉදර අදම ගිහිල දාන්නනඩෝකටතුු ලිට පොතල හෙමයි නතම් මේ ලයි් බිල වැඩි වතුර බිල ඩි කියලා දෙස් දෙවල්තිී තිය තිය යදල හරියන්න දැ මිනිසු කර මේක හරයට බැන බැන මෙයාට බැන බැෙන අරක්ක වැඩි මේක වැඩි ගෙවාගන්නඩ බැෑ. අපි ඉවරයි කියකි එහෙම ඉඳල කවදාකොත් මනුසේකුට දියුණුවෙන්ට බැහ දියුණුව ඇති කරගන්න කිසි සේත්ම පුළුවන්කම ඇතියන්න ඒ නිසයි මම අදහස් කරන්නේ මම යෝජනා කරන්නේ ඔබ ඔබගේ ගෙදරින් හැමදීම පටන් ගන්න නිවසෙන් පටන් ගන්න හැමදියීම නැ බදු හාමුදුරු දේශනා කරලා තියෙනවා මේ භික්ෂූන් වහන්සේ කෙනෙක මුදුරු කෙනක් ගැන කියන්න හාමුදුරුව කෙනෙකුට දීලතින පාතරය පාතරය පාවිච්චෙන් නෑ එක අපේ වැරත්ද. ද දදි දිර පිගන්න ම පාවිච්චි කරන්නත් නෑ ඇැ අපි උත්සාහ කරන්න ඕන පාතරය වලඳ ඇයි බුදුහා බුදුරෝ මේ කෑමකණ්ඩ මිච්චර ලක ානයද මිචර ලොක එක භාජනයේ දීලා සික්ෂාපද පැනවා මොනොද ශික්ෂපද පත්ත සංය පරයම් පත්තන් ඕලෝකෙ ස්සාමීති සික්කා කරණිය සම සූපකම් පිණ්ඩ පාතම් බුංජිස්සාමීති සික්කා කරණිය ඔය තියෙෙන පාත්‍රයන හැඟීමෙන් වලදන්න බතට සරිලන බැංජන බෙදාගඩ පාත්‍රා ගැටියෙන් උඩට බැංජන ගණඩපාකිර නීති දල්තී උදු හාම්දුරුව එකක් බාණ්ඩිකින් ප්‍රයෝජන ගොඩක් ගන්නට කියදන පාතරයේ අපි ගමනක් ඇැනකට පාතරා ගංචුවක් හදා ගන්න පුළුවන් ගංචුවක් හදාගෙන රේදාගෙන යන්න පුළුවන් එකගෙන උරමල්ලක් විදිරේ ඇතුලේ සබංකෑල්ලක් රේසර් එකක් මොකක් සිද් ලිපික් දාගෙනයන්නපුළන් පාත්‍රා ගංචුවක් ඉදිරිගත් ට කොහර ගියාට පසේ ඕක කියයලා ික්ෂුවක් සතුතියන දෙපට සිවරල තනි පට සිවර අදන සිවර ඔය දෙපට සිවරු හොඳට නමලා ඕකොට්ට දාල කොට්ට කොට්ටයක් විදිර පාවිච්චි කරන පුුව ඊළඟ තව කොහරි ගියාටස ෝක වැමකර දාලනම් වතුර ටික බොන්න ගන්න පුළුව මූුණ සෝදන්න ගන්න පුළුව. දෙැම් බලඩ එක ාන්ඩකින් කොච්චට වැඩටි කක්රාතික අද අදකාලය හාදුර උද්ගෝසනටන ගල්මුල්ල ලින් බේරෙන්ට ඔන්න ඔුේදාග ඇන්න පුුව ස්පාතර ප්‍ර්නයන මොකද බුදු හාමුදුර අනාගතය දැකලා වඩ ඇති ඔය වගේ ලොකුව එකක් දානනි වල්දන්න දුන්නේ. ප්‍රශ්නා ගල්මුල් ලින්බේරෙන්. පුංචිතයෙන් ප්‍රයෝජන ගොඩක් ගන්න ඇට බදුහදුර අපිට කියලා දිලා තියෙනවා. අද ශරහ මෙත්තමන අද දවසේ අප උදස්සන නැකිට හම රාත්‍රිය නිංජ තැනකම්ම අපි බොහොම වෛරීසාගතව දේශයෙන් ක්‍රෝධයෙන් තම අපි ජීවත්තෙන්නේ. මේ කාලවිපති බහුල කාලී අපිට කොහොම දපී මෙ සිටක් ඇතිකරගෙන මේකා අපේ සුරක්ෂිතතාව අර පිරිමැස්ම මේත් එක්ක කොහොම ද අපී අපි සුගතියට මග හදාගැන්න කහොම දෙකින කාරාවට බතුමාග පිරම ජයක මත්ත තින් මමාර එස්ස ලකි වූගේ දැර ඇතු කතාකර පලේ අර ඒ ත්‍රීවිල් එක ගහර තිබුණ ලස්සනක බාධක දැක ඉදිරියේ මොන නදත නැවතුන දැන් අපේ ජීවිත අපි බාධගනේදම ඉල්ලතියෙන් දැන් සූරිය පිරිත චන්ද පරිත කියන සම්බාධ පටිපන්න ෝසනි සසමේ දර්නම් භාති බුදුජාන්හන්තේගේන ම සම්බාධක පත්තුවෙලා ඉන්න කරදයක මට බහිටක් වඩගේ ද අපි දැන්ි ලෝකෙම සම්බාධර පත්වෙලා දීන ලෝක ගත්තකදන්නු අපිල්ල අපි ලංකාව අපි 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 කියගන්න රට සම්බාධර පත්වෙලදී තුරා අපිට දැම් බාධකතිී තර දැන් අපි ක්කෝම එකට එකතුවෙලා ොනාධක කරන්න ඕලනේ දැන් ඒකති මිනිසු කරන ඇද කියක ඒ ඒ එක කනට ආවේනික දෙයක් නමුත් අපි අපි අපේ දේම ඔය දිරතමයිගන්න ධර්මානුකූල අපේ ජීවිතයටට බා සම්බාධ ආපුුවම අපි කොමද ඒවාත් එක් ලි ජීතයන්නේෙ දැ මේ හාමුදුරුන් කතාවක්ක ජලයේ ම කවදක්වත් මම දන්න මට ඕන කරන ජලය කොච්චරදකි. නාන්ඩ බම වතුරු බල් දෙකයි පාවිච්චි කරන්න මංකල්පනගන්න මම ග අපේ ගෙදර හදරදනවා මේ පාරට වතුර යනයකෙන් මල්ලොල්ට වතුරදාන්න පොඩි ගලි තුනක් හදරදනවා. අපේ දුවනානකොට යනිත් ගෙර කටේ නකට ඒතුන් හරසිැරැක් පිරවා. නානව කියලා කියන්නේ අර හමුදු කිවගේ ගල්ලුවට තුරදාල පෑගනක් සහර කල්ලනි නේ මක ොට අතුල හමුදුරු හු ොට පහෙල දාල අපි ඒත් ඒවිට කරන්නවා දැන් ගඩක්ලට අපි නාගන්න තමයි තින්න ඕනෑ ඒ මං කියන්නේ දැන් අපිට ලොකුදයක් කරන්න බෑ. ද මටිේද මිරි පැලක්ිටවල මට දැ උපතිදුට ටක කරන්න බෑ හැයි මට පුලුවන් නාස්තිය වලක්වන්න. ටේ දැන් අපි රටක් ැට මිනිස ක්ම එකතුවෙලා අප ඒ ගමන අන්්ඩෝන. එතකොට දැන් අරු බැහුවන ොම ඉන්න කියලා බුදුහමුදුර ලදීම. මොකද සුසුකංවත ජීවාම. වේරි නේසු අවේරිනු. වේරි නේසූ මනුස්සේසු විහරාම අවේරනු. ඒ තවගාතවත්න සුසකම්වත ජීවාම ආතු රේසු අනාතුරා ආතු රේසු මනුස්සේසු විහරාම අනාතුරා හරි ලස්සන ගාත ටිකත්වයෙන. සුසුකං වත ජීවාම උසු කේසු අනුස්සක. ස්සුගේේුම් නස්සේසු වියරාමනුස්සුකා. මහන්දුරු මේ දැක්කාම වෛරී මිනිස්ුවතර අපි වරර වීන්ට පුල. එකතයි සුසකම්වත ජීවාම ඇති බුදු හමුදුර කිව වෛරෙන් වෛරී මිනිස්වතර අපිත් වරේ පතුරන්න ගියොත්් චමික. එයාට අනතුරක් වෙනගේ අපි පෞද්ගලික දන්න. ඇයි ම මේ යන්තුරදාගන්න. අපට කරඩ කාලයක් එනවා චාමික. අපි හැබයි. ප ම න ැම ප ිචර ගල් පේ කෑග ප තම ිහමික් කර න කියල හම රකව හොද හකම නරකයි කියන්න න අපිට දැම් වර්තමාන සමාජයට අන හැබයි ඒවා කරන අතර තුරේ ය ඕන සර ග කරන්න තිබන දපි නිිකන් හිතම කවර යත රගත්තන පැලව ග ි පලි පල ර හිට වන් ගේ ලෝකම පි දර්ශ මද පහර ම නිකන් කියන්න . අපි මේ අද දහම්සාකච්චාව තුළ. අපිට මොකදද මේ සුන්ද රට කරඩන්න පුළල මහරක් යිඉන්නවා ආත්මාර්ථකකාම මේ කරරින්නන්නේ තින සල්ිටිකයිගේ ඉඩම කටඩමයි තජාතිකට වික් කෝටිකාණක් ගත්ත ගොය හරි තැනෝට මේකටිය ඇම්බ ේක යා සල්ි විදන් කර කාරේ ක්කොමන්ඩ හන්ඩියන් ඒගොල්ල න මේකට මූුණ දෙ නැතු පිට ලාංකිකු ඒගේල සල්්‍යහම්ප කරග නො එඉඩ බලුවවා. නමු රටක් නෑ. ඔබට රටක් ඇතපුතුනේ. ඔබට රට්ඩයක් ඇතපුතුනේ. කුමක් කලත් කොහේ ගියත් උරුමේ නුඹට අයිබතුනේ මේ අරමකිේ ජාතික බවානේ ගීත ෙන්න්න ොඩිගේ. එස අපි හරි මේ සුන්දර දෙයක් යනගනේ ප්‍ර්නේ මිනිසු කොක එකතුවෙලා ඉන්දගෙන මොනාද අපිට කරන්න පුළුව. ඒක පුලුවන් ඔය අපි කතාගර සම්පර්ණ මාතෘකා වර පිරිමැත්ම හැම කෙනම අරක්සා කරට තීරද ඉස්සරලා දැන් මේක නැතිකරටි පත් ද බන්ටේ කරලා කියලා තියෙ දැ ෝමරි කල වහ ගමකො ෑමෙ වතුර දැ පුරෝම වතුරටිකොක්කෝමගිය හැබයිති. වහිුව කවදර අයිඩැම් පිරිවා ද තාගේ ඒක අරක්සාා කරගම් වෙලා දයෙන්නේ මිනිස්සු එ වතුර එඇඳරට තැරලා වතුර ඇඳුරට තැරලා ති ඒ බුදුදහම ලසට විස්තර කරන ජාමී. ද මේ වගේ කාලයේ මදදි කොහොමදෙම කරන්න කියලා. හැබයි අපි අරා රොබබතුමාකිවූ වගේ. විය ආතුරේ දැම්න්න ආතුරෝච්ච මිනිසුරික. රටම ඔක්කොම් මේ ගම නොදනෑ. මේක ඉවරයක් නෑ ආතුරේසු මනුස්සේසු. ති මේ හැම දෙයක් සිද්ධ වෙන්නේ. අපි බාය කල්පනය ඉඩෝන මට වැඩ වටන කාල තුමාර නයක මම අද අපේ වැඩසනේ මූලි පමාත්තයයට මතුමාගේ මොද තාවක මේ බල න්න කටේ මෙතැ එකතු ෙන් පුල. මං තන්සේරට ද රි සැපදකිල අපි කි්වාට අහර ලබා දින්න ගොයාාවවෙයි දැයිසුරකින විහා කියලකිව්ට පරිභෝගකයා ඔබේ දෙවයා කියලකිනො කස්ටමිස්කින් කියල කියන නමුත් අපි අද කස්ටමිස් නොදගින් කියල තමයි බොහොවෙලාට කියන්නේ මේවැනි සමාජයෙ කහොම ඔබතුම මේ හේෂංචාන කරලා වගේ මේ තරුණයොත් එක් මේ ගමනයන්න ඔබතුමා කොහමද මේ අඩිතාල්ම අපි දදුරට ඒ පිළිබඳව ැනගන්නට කැමති මොකද මේ අපිට කටින් බතුමට විසර කරන්න බැඩිබවත් අපි දන්නවා නත් මේ අහඉන්න බොෝ දෙෙනනාට කුතුහල් ද කොහෝොද මේ දේශයාආර්තික නංගවන්න කියන කාරනාවට ද අ බුදු හදුරුවන් ර්මීමම පේක දහරනැකවත්ම ගතාවක්තිය සාරච සාර්තෝනත අසාරංචසාර තේසාර අධිගච්චන්ති සම්ම සංකප ෝජනකින් සරුදයේ සරුවසයෙන් දකින්න පුළුවන්න නිසරුදේ නිසරුවසයෙන් දකින්න පුළුවන්න්න එය සරුදයක්ම ලබනව කිය කියනවා. ඇති ම යෝජනා කරේ තරුණයෝුන්ට මමක ගඩක් කල්පන කල හිතල ගත්තු වැඩක් මොකද ම හිත්වා ම මම දියුණුනා නං ඒයිේ අනි තරුණන්ට දියුණුෙන බැරි පළවනිිම කාරණාව තරුණයෝ තරුණයන්ට පම කියන්නේ අපි ඉලක් එකට වැඩ කරන්න. අපි හැමවෙලාම නිදාගන්න වෙලා වඩුකරන්න. පෑත් විසි හතරක් අපට තින. පැයි විසිහරන ම පැත් විසි දෙකක් වැඩ කරලා තිනවා.ඒ පැ විසි දෙකක් වැඩ කරලම ජාරන්තිෙනෙක්ද. ඔය දන්න වැති කවද මේක සෝ අලිබවායක සයෝ කියනවා එයා? කැපස්ස එකට යන්න කිල්ලා කැම්පස්ස එකකට විභාගලියයන්න කියල හ තුන්සරයක් ෆෙල්ලුුණ. එදකට කැම්පස් ගානකට ලිව්වා දහ සැරයක් ලිව්වා හොඳ මේකට ගත්තිනෑ. හැබැයි කොච්චර ෆෙල්ලුන තියා එයාගේ වැඩය ඇතැරනය හිතුව මට මේ කරන්න පුළුව මට ලක්යක් තිර නිත්තරට වෙනස් විදිට හිතුව ම තරට යෝජන කරන්නේි හැම වෙලාම වෙනස් විදිට හිතන්න අපේ ශක්තිය. මං කෞද්ද මට කරන්න පුළන් මොනවාද කියලා ශක්්‍යය මගේ ක්තිය තේරු ගට ඒක තම අරම දවස් විසිකක් කියැලා පුහුණු කරන්න. එහෙනම් ඒයට මං යෝජනා කරන්න මොකක්ද ඒ අය තමන්ගේ තමන්ගේ ගමේතන්දවල් වැඩිදුර ඇත දෙයන්ට ඔන්න ගමේ තියන සම්පත් කොස්කෙඩී දලා. මගේ කරන විදම දිහරිට කියන්නේ නහ ඒක තරුණයොත්ත එක සාචා කලා ඉදිරි කරන විදි කියන්න කොස් ෙඩියී ඉදලා. මන්ගේ ගමේ තිය ගස්වල කොස් ඔබතුමා දැක ඇති වැරක ගෙඩි වැල ෙඩි බිය වැටිලා ඇට වටීම පැළවෙලා හැබැයි එක්නෙක් අය ප්‍රෝජණ ත්තිනය අපි මම දැක්ක පෙරෙයිදා ජපානයට පිටනටකින් ජපානයට ඇවල වේට් නම ජපානයට ඇවල තින වරකමදුල් අටක් ඩොලර් නමයකට ඉතු බලන්න කොච්චර ලොක මුදලකද දීල තිීකෙන අපිට කොච්චර වරක තියෙනවා හ ඉන්න ඒ විදියට අපේ මේ තියනෙන සම්පත් කලින් උපරිම ප්‍රයෝජනයක් ගනිමුයි කියලා මම යෝජනා කරවා නවතත් ම ආරාධනා කරන අපේ තරුණයන්ට අපිත් එ එකතුවෙන්න. එකතු වෙලා ඔබත් ඔබේ ජීවිතයත් ආලෝකොමත් කරෙන ඔබයි දෙමව්පියන්ටත් ළඟ ඉඳගෙන සලකගෙන ගමේ නෑදෑ වැඩිහිටි පරපුරත්ත් උපකාරයක් කරමින්. ගම සංවර්ධනය කරමින්. රට සංවර්ධනය කරමින් ලෝකයේ ජයගන්නට අපේ තරුණයන්ට එකතුෙන්ට කියලා මම යෝජනාක. මංහිතන් අප ටිබෙත් ජාතිකෙස් මහින්ද හමුදුරත් කියනවා බලව පොළොන්න්නරු අනුරා පුර පෙදෙස සිතාව පැවති නිදහසහි පර දවස කියලා මෙහෙම කියලා අපේ හමුදුුවන්ගේ කවිවලත ඉන්නේ නගව තව තවත් තරතර තරුණ ගොස කියලා මංහිතන් තරුණ ගස නග හැට අපිට මේවෙලාේ කියන්නට පුළුවන්කමතිනවා මේ අපි ේෂන් චානකට පුළුවන් ඔබේ තරුණ ගොස ැගෙන හැටි අපට කියා දෙන්නීමො. හමුතුරුවනේ ඒවගේම ශීලාල් මැතිතුන් අපේ වර්ණකුමානසය ඇතුළ පිරිසරින් අවසරයි ඉතිං මුලින්ම මතක් කරන්න ඕනේ මට වර්ණ කුමාර මහතා මුලිම මේ වැඩ සටහනත්ක එකතු වෙන්න කතා කළහම කිව්වේ මට කලමනාකාර තුමාන් කිසිම කෙනෙක් පඩියයට වැඩගරන්න කිසිම ගෙන අවශ වෙන්න මේකට මට ඕන තමන්ගේ බවුල ගැෙන පවුලි සතුට ගැන හිතන් තමන්ගේ ගමට ආදරය කරන්න කෙනෙක් වුණ පුුවන් මේ රට වැඩදාය කෙනෙක් වෙන්න පුළන්කි. ඉතිං අපි පඩියකට සීමාවෙලා මේ වැඩිත්තක එකතු වනොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ ති අප අරිවිදියට වැඩක්රම නේදපුතය කෙරදාවයි මට මුලින් මකව ඉතිං ඒ ගමන් අපිට ලොකු දේවල් ික් කියල දුන්න තව ඇත්තටම ඒ වචන ටිකත් එක්ක මට ලොකු හයිජක්කාව මේ වචනෙත්ත එක් මොකෝ මගේ පවුල සතුටුව වෙනවන මගේ ගම සතුරෙන එක අහන්න දෙයක් නෑ නිවාරණක ස්්‍රහට අනිවාරෙන් කෙර දෙයක් ඉතිං ගම සතුරෙනවා කියන්නේ වාර අපේ ගරය සතුට වෙන. නගර සතුටු වෙන ගම අප රටහදන්න පුලුවන් අපේ රටහදෙනවත් එක්කම මුළු ලෝකයේම එක්සේසත් එෙන අනිවාරෙන්. ඉතින් ඒ වචනටකෙන් ලොකු හයියක්කාවක තමයි මුලිමට දුන්නේ. ඉතිං ඒක තුලින් ලොකු වැඩක් පිළිවෙලක් එතන අපට දුන්නා. ඉතිං කිව්ේ ඔය නිකං ටීව කළඟ නිවස්සක බලන්නඇතු ඒ වෙලාත් ගන්න ප්‍රෝජනය ඕක වෙලාවෙ පෑගානක් මොකට වෙන දේවල් වල දේවල් ඔය අදහසක් ගන්න කියෙනද. ඒක තුලින් ලොකු පීවරක් අපි අරන්තියවා? එකත් එක්ක දැන් මං ඇහුව මේ වෙලා අපිට පුළුවන්ද මේ දේ කතා කරලා කරන්න පුළුවන්ද කියලා මේ තරුණෝ අර්ගලයකට එකතු වෙලා තියෙනවා මේ රටේ වෙනත් පස්සන ඇති නවා ඉතින් මට වර්ණ කුමාර මහත්මය මතක් කරන්නඔන්න මට කිව්වේ මේක තමයි වෙලාව කිසිම දෙයක් නෑ බෑ කියන වචන මල්ලගනෑ සෝරි කියන්නත් බෑ මේ වැඩිය පටන් ගත්තර පස්සු එක වගේ එකතු මුතු වෙලා අපි හදම මේ වැඩි ට අර කියනවාගේ මුලින්කි වගේ නායකෙක් වවෙන්න ඕනේ හොඳ සුවද සීලි තමන්ගේ රට ගමට ආදරයකන්න හොඳ නායකයෙක්වෙන්න ඕන ඒ තුලින් අපි මේ වැඩිය කරගනයමු. ඉතින් ඒ ගමම් අපිට අර තරුණපජාව ද මේලාව රට අරගලයක ඉදිය මේ වෙලා රට ආදරය කන්න වෙලාවක් ඉතින් අපට හැෝම එකතු ගොරගන්න පුළන් මේ වැඩිත්තෙක්. එකතු වෙලා අපි ඒ විදියටට සීයක් එකතු නොත් අපිට නිකම් මේ තව පිරිසක් එකතු නයිට පිටි පස්සෙෙන් ඉතින් ඒ වැඩ පිළිවෙලත්ව එක් මේ රට අනිවාරෙන් ගොඩ යනු ඉතින් අපිට මේ රට දීන අරට ඩොල්ර් පස්සන කිවවාගේ ලොකු ඉස්සතුමක් කෙන අනිවාරෙන්ඒ මේ වැඩ පිළිවෙලත්වයක් හොඳයි මහිතන්නේ අපි හේෂංචාන කිව් දේට අපේ වන්නවාර්මැතුවවාට මොහර උුණ පූර්ණ තිනන් දෙකතු කරන්නන්නේ මම ආඩම්බර වෙනවා තැන්මං ඒ පුතාට කියලා මමකොත් බගේ මගේ හදවතින්බ ම පුතේ කියලා කියන්නේ එ ඒ හරි ආඩම්බරයි කියන්න මේ දරුව මගේ දරුවවගේ මං සලකන්නේ මට එතකොට දරුවෝ සීය ගෙදරෙන්නේ දෙන්නයි හැබැයි දරුවෝ සීයක් ලංකාව මට එක සැරේට බිහි වෙනවා. එතන මේ දරුව සීය මගේ දරුව හැටියට මම සලකන්නේ මේ දරුවන් එකතු නහම අපි ලොකු පවුලක් බවට පත්වෙන. මේ පවුල්ලට පියෙක්වෙන්ට මට හැකියාව ලබෙනවා මේ පවුල හර හා අපි ආදර්ශමත හණඩයමක් හදනවා අපිට එතකොට මේ හරහා අපේ රටස්වයම්පෝෂි ොද අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා අපි මුතුම්මිත්ව මේ රට චාමික මහත්මය මේ රට එදා තියන්හිට පුතත්වේ ඉතාම ආඩම්බරිින් අපිට මතක් කරන්නට පුළුවන් එහෙනම් නැවත වතාවක් අපිඒ රට සොයම්පෝෂිත කරනවා මයි අපේ මේ දරුව ටික කිසිම වෙලාවක අනුන්ට චෝදනා කරන එනෙමී. අනුන්ට කම්පල කරනනෙ. එහෙනම් අපිට අනිත් අගේ කම්පලේන් වලට උත්තරදන්ට පුළුවන් තරුණ පිරිසක් ම අනි වාර්යම බිහි කරනවා මේ කළහැකි කරනවා කරනවාමයි මේ වෙලා ප්‍ර්‍යක්ෂයි ඒක නිසා නැවතත් මමාරාධනා කරනවා මේ ම මේ අපේ හිෂාන් පුතාලා වගේ හොඳ හිත තියන හොඳ දක්ෂදාාවයන් තියෙන තරුණයෝ අපිත් එ එකතුෙන්ට එකතු වෙලා මේ සංග්‍රාමය ජයගමු අපි. ්‍රයි කරන්න ගේ හම ්‍රයි කනක නරයි කකිෙක ම මේ කියන්නේ ඒ හරහා යම් දෙයක් සිද්ද වනාා හැබැයි ස්ට්‍රයි කරන්න ගහම අපේ කාලය නස් වෙනවා. අපිට පුළුවන් ආදර්ශයෙන් අපේ හැම තපපරයක්ම පාවිච්චි කරලා අපේ රටේ සම්පත් විනාසෙන්න්න දෙන නැතුව ඒ සම්පත් පවිච්චිරලා මේ රට විදේශවනි මේ ගැල්ලා මේ රටේ තයෙන මේ ණය කන්දරාව නැති කරලදාන්න. ඒක මහදයක් නෙවෙයි එහෙනම් ඒකටේකතුේ මනව. එදී ගියොත් රට යයි සුන්නේ ගියෙනෝ අපි හැම මුතුවලට වඩා එකමුතුකම කොච්චර වට නවත් එක මුතු කමටතු ඔක්ොමුතු කම්මුත් වෙන කියලත් අප පිකිවවා මගහි තනයි සේහත්තෙන්දා කියන්නේ විශේෂ දවසක් අපේනේ අපේ හමුදුරන්නේේ අප මේඒ වන්න කහර් මැත්තුමවාගේ ජන්මදිනය නො අපි සුබ උපන්දිනයක් කියල පාර්ථනා කරමින්ම අප හමුදුරනේ අපිට මේ වෙසක් සිරී අසිරිය සැබෑ ලෙස ම අත්වින්දින්නට අපිට මහිදන් බොෝ වෙලාවට අපිට පහුගේ කාල සහරන්ගේ බෝම්බේ නම්ම. අපට වෙසක් කොලේවරල් බොහොමයක් අපට රිසිසේ අසිරිය අති ඉදින්නට බැරි වනාද නැද කියන රණාවවාම කියන දන්න අප හඳරන්නේේ ඔබහන්සේ මේ වෙසක් සිරී අසිිය කොහොමද අත්මේ දින්නේ කිය රනාවටත් පිතුරක් ඇතුර පදගත් ට අපි පුන්නවන්ත මාසයක තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ තෙම ගුල සිද්ි ච්චය කාලවකවානුව ඉතිං අපි මිනිස්සුන්ට බලහත්කාරෙන් කණ්ඩදීපු ජාතියක් මහපාරට පැනල කොඩි වනලා දුන්න සරුවත් දුන්න කෝපි දුන්න හයිස්ක්‍රීම් දුන්න බලෙ බලෙ කණ්ඩදීපු ජාතියක් අපිගවදක්කත්ම අපේ ෙදර නිස්සු කෑවද බියෝධි කියල හිවෙන අපි හැමෝට මුදුුණ එනිසා අපිට අතිගිතයන්දල භාවිතා කර පෙරදිග ධන්නයගාරය කියලා පෙරදිග ලෝකයේ බබලන මුතු වැටේ කියලකවා. ඉළඟට රජවරුන්ගේ සංකල්පතිබ අහසිංව ඇටන එක වතුර බිින්දුුවක් වත් ප්‍රයෝජනයට නොගැෙන මහමුදර යා ගලාගෙන් අන්ඩ දෙ නෑ කියන සංකල්පය යටත මේ ජලය ආරක්ෂා කරා අර්ථ සංග්‍රක්ෂණය කරා එක බුදුරජාණ වහන්සේගේෙන් ලබච්ච පිටු හල් අතිශයෙන් වැදගත් එතකොට මේ වවලයට උදාර චරිත අවශ්‍යයි සංස්කෘති ශලෝකයක්ති නව උදාර චරිතානාන්තු වසු දයෝ කුටුම්බක උදාර අදහස්තිීනයට මේ මහපොලෝ එක පවුලක් කියන තින් එක කුමාර මහත්මයගේ මන් ප්‍රකාශ වනා තරුණයුට රට එපාවෙලාතින්. රට අතැහැරල යනවා. කොහොමති කිය නවන ඒලෙවල් පාස් තරුණයෝ රට අතහරයන මට්ටමට විලතින්. තරුණගේ සම්පූර්ණ ශ්‍රමය අද විදේශ රටවල ඉන්නය තමයි ප්‍රයෝජනයට ගන්න. එතකට කුමාර මහත්මයාගේ සංකල්පයේ අනුව තරුණයා කොහොමද මේ රටේ නවත්ත ගන්නේ. යාගින් කොහොමද ප්‍රයෝජනයක් ගන්න කියන කාරණාව තමයි මේ සංකල්පය යටතිය සංවිධහනය කරන්නට ඉදිින් තරුණ ස්‍රමය, රටේමනවත්තක මක හේතු අද වෙනකට අපේ බද්ධිගලනයක් සිද්වෙලා තියෙන. අපි සම්පූර්ණම බුද්ධි ගලනයක් සිද්වෙලා තියෙන. උගත්තු බුද්ධිමත්තු අප රටේ රැදිිලනෑ. වැඩක් කරන්න පුළුවන් එනෑ ඇදැන් රේ කියන පුද්ගල ඇත්ද පනස් පහ පස් පහයේදී රේ කියන පුද්ගලයා හදපු අක්ටෙක්ටර එක අදගෙන රටක තමයි නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒ නිර්මාණ ඔක්කොම් හොරකං කරලා තියෙන. මේ රටවල්ල එලිදක්වන්න බැරි මට්ටමට පත්වෙලා තියෙනවා. පිේ නිසාද තරුණේ කන්දීයේද හවුනුත් මොකදඔයා කරන්නා දන්න මේ රටයන්ඩනි හදනිම ඕනම තරුණයෙන් අහල බා් ඔක්කෝම කියන්නේ කොෝහ මාරිකමන්නයි රට යන්ට තිබන හොල රටරට ටම තමයි යන්නඒ නිසාඒ අරර්තියන එහි නොරට වෙස්සාගෙන් හිඟාකෑම නිස්සා කියලා කිය පුටුව පිටම රස්සා කියනයි ඒ තත්ත්වය දුරු කරලා දෙපයි නැගිටීමේ ක්‍රමවේදයක් කුමාර භහත්මයා යෝජනා කරලා තියෙනවා එතුමාගේ ජන්ම දිනය නිමිතිකොටගෙන ඉතින් එතුමාට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා මේ සාකච්ඡාවන් සංවිධානය කරලා පූර්ණ දායකත්වයන් ධර්මින් අප හැම කෙනෙක්කුම මේ ස්ථානයට වඩම් වන්නට දුන එතුමා එතුමාට ඒතුමාගේ ජීවිතය තුළදී ලැබිච් දේවල් පිළිබඳව දැන් අද මුළු රටම වර්ජනය කරන වෙලාවේ කුමාර්මහත්මයාගේ ගෝලයෝ කවුරුත් වර්ධය කර නෙනෑ ල බම සතෝසය එතන වැඩ කරන ස්පරිතාල වෙනම තියනවා විමිධ විදධේවල් හෝල්ටල් සංකීර්ණ වෙනම තියෙනවා. ඒ හැම දෙයක්ම මනා කළමනාකාරයකින් යුක්තව කටයුතු සිද්ධ වවා. එත ොඩෙකල් රට ොකු ආදර්ශයක් රටට ලොකු ජයග්‍රහණයක්. වනිසා මේ දරුවන් සීයක් තරුණෙන් සයක්කස් කිරීමේ සංකල්පයයටටතතිේ මම එතැට තවදයක් ෝජනා කවා ඒ සකස්සෙන දරුවා. රුණයටත් අපි යෝජනා කරන්න ඕන ව කෙනෙක් ඒවගේම නිර්මාණය කරන්න එතකොට සය දෙසීයක් වෙන ඒ නිර්මාණය කරන කෙනටත් කියන්න ඔයා තව කෙනෙක් මේ වගේ නිර්මාණයක උදව කරවා කෙනක කෙනෙක් මහපාරය මට උදවක් කරොත් ලැඟි තන්නක චාමික මහත්ම මට කවරරි කෙනෙක් මහපාරි උදවක් කරොත් මම ගිහිල්ල තව කෙනකුට උදවක් කරන කියෙන ඔයත් මේ වගේ තවතුන් දෙෙනකුට උදව කරන්න ඒතුන් දෙෙන තව කෙනෙකුටක් තුන් දෙෙනකුට දවකල ඒතුන්න්න ඔයත් මේවාගේ තව තුන් දෙෙනකු ගේ රටින් රට එක්කේනයාට උදව් කරන මට්ටමට පරිවර්සනය කරගන්න පුළුවන් ටික ටික කල්පනවිං, අවබෝධයෙන් වැටුණු වලින් ගොඩ එන්න අපි හැමෝම උත්සාහ දරමු ප්‍රාත්න දරමු. ඒකට අපිට බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය උපයෝගි කරගන්න පුළුවන් සයට සීයක්ම ඒතුළින් අපිට පැහැදිලි අනාගත්තයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා මං මේවෙලා විදි බොහොම කරුණාවෙන් මතක්ක. මංහිතන්නේ පිරිසිදු චේතනාව තමයි ගෙනෙන්නේ වාසනාව ඒත් මේ කාල විපත්ති බහල කාලේ විවිධාකාර ආර්ථ අභියෝග ආර්ථික අර්බූද හමුවයි. අපිට මේ හොඳ වැඩසටහන් ඉදිරියට ගෙනයන්න පුළුවන්ද බැද කියන අභියෝග අප ඉදිරිීතියෙන මහිතන්නේ නද අරගුරමඇතිමුණ. අපි සීලා මඇත්තුමටත් අරගුරමතුමට ටන් හෝ වැඩ සටහන්ට සමාලෝචනකට එල්වෙන්න පයයම් අදහසක් ජනතාවට එකතු කරන්නට මේ අවස්ථාව. ඇත්ත ඔ අපි ඒතුමාගේ අප අපේ ආචාර්තමාට මෙදම ඔබිතුමාගේ හිටපු පාට ශාල්ලා චාරතුමාම ෙටි අදසක් එකතුගල්ල බතු මටවස්ථාව අවස රයි විද්ොත් මන්ඩලන තවසරයි පළමු ගොටමට මේ අවස්ථාව සලසාදීම ගැන් අපේ ශ්‍රීලමත් ැටම ස්තුතිමන්තයනවාටම මේ අවස්ථයි ම හිතා මත සන්තවසේනවා මගේ ගෝලෙක් වශයෙන් ශිශ්්‍යයක් වසයට අප බරණු ගහර මහතා මගේ සාන්තවිිත විද්‍යාලයේදී සස් පෙළ විද්‍යාන්සේදී ඉගැන්වා. ඉතින් එත් මට දකනු ලෙවන විශේෂත්වය. අනිස් ශිසුන්ත මක බලපුම මොකද මේ අප හිටියේ මීගමුණනාගරේ ඉන්නන්නේ වැඩිදනෙක් කතුොලික දරුව. නමුත් මන්ත ද න ලන ට බෞද් පරිස හැදිිය දරුවික්ශ විශෂත්වය දක් ඉතින් ම පේනව සන්තෝ සයි අද එතුමා පැමිණ එතුමා ඇල්ලෙන තත්වයටට ොකද අනිත් දරුවන් වඩා අනිත් තරුණයන් වඩා ආදර්සත් වෙලා. ද විශසි ආදර්ශයක් දක්වල. මේමගේ රටට දාචියයට හිතවත්ව ධර්මයට හිතවත්ව වැඩ කටතු ොල මේගේ කත්තර්වයක් ඉටුකොරන්ඩ. සංවිධහනය වෙලා හොඳ අර්ථි සත්වයක් ගොඩනගාගෙන තමු ලැබව අර්ථ ශක්තියෙන් අන්න අට රටරසේව කරන්න ඕනයික්ට හැඟීම යුතු කටතුගරණයි විරලයි. ඒේවගේ පු ඒවගේ තත්තර පත්වීම ගැන ම ඉතාම සන්තෝසන අතර ම ඒ සඳ එතුමාඒ කරන කාට කන කතවයට තුරවන් ශිරව ලැිකරම ආශිරවාද කරන හඳ ම හිතන්නේ විජනාාග ඇතම අපට කාලතිබුණ තාව බහෝද දැනගන්නට තිබුණ. තමාල් ලැබූ දිය්පේදේ කොටසක්රට සමේවවෙය කියන කානාව හරමය සේ ඇැත්තුම තුමා දෙපවලට කට ොය දසකතු කරන්න ස. ගේ උපන්දින සීපත් කරලා අශිරවාද කරන්න ඔබට කියන්න න මතුමාගේ ව්‍යාපාරල රහතත් තවයිකක් තියෙනවා. දැන් සාමාන්‍යෙන් මේ වගේ විසාල ්‍යාරයක් කන මුස්සේ ධන උපෙන නුසේක් හන්ව මනුන්සේ. ඔබ විතනවාද මෙහෙන්න්න අතනවද සර රාත්්‍රික පරිත්‍රණ දශනා කර කියල නොනත්ත එක්ල මම ඒකමයි දකි. හොච්චර වැඩදිබුණත්. මම යොදාගන්න ස පතතිතරා දේශන සහරලටි හ ට පට පැ පි ක් කිය හ ප දර තු වනක. हमाै ंकाविी के ैरोल िला आएहा ड ना पिित केला මෙतुමා ඒ द करනो හිදේ දහම්ේසත ු නාලිකාවට ගොඩ ඇද නති අපේ වරණකෝරමඇතුමත් එතුමාගේ අදරනී බිරිඳත් කියන අප පිරිත් සූත්‍ර දේශනා අපිට න්නේ ශ්‍රවණය කරන්න දැක බලාගන්න අව පකාශේ ද මට පිදි කියන්න පුලුව දේතුමාගේ තවත්තන්ල් පැත්මද ඇතු කරන රන සිියදනට පොජෙට්කක්්දීලා ඊට පස්සේ අපිකොලන්ට් දවසම සයකට සැරයක් වු පැයක පරිතරාණ දේශනාගයන් කරනත්තු කරන. එකැන් අපි හැම පැත්තම හෙම කලපනා කරනු. අපි. අතගර න දර්ම යන තර ග වැට හ ට මද ම හ ද දනමයි හම මටතින දැනුමයි. අපි ඒක මේේත කතා කරන්න බෑ නත් අද දවසම පූර්ණ කාලය ැපකරේ මෙතුමාගේ උපන්දින වෙනු මේ වගේ මිනිස්සු මේ රටේ තව බිහිවැෙන්ඩුවන් ඒකයි අපේ පැතුම්. අපි පාතනා කරන්න මේ රට දියුණ ව්ඩෝනේ. ඒවගේ මේවගේ තවත් උත්ම මිනිස්ු දක් මිනිස්ස. හැකියාවත් තිය මිනිස්ු ූපනාවත් යන මිනිසු තවතවත් මේ ර ට සාපන කරන සාපනොරන තමන් ජමක් කරන්න පුලොන් මිනිසු බිහිේවාගේ ම ප්‍රාතන ඇැව පට අියෝ ඇත්තින මේ කාල පති බහලකාල ර්තිික අරුද හමයි පට වැඩසරහ තන් විදිරි පත්ර හකාව බදන දති විදශෂ වත පි බා කරන්න ඔට ඇත්නම් පත කුඩාද. ඒකයන්නේ මමගේ යෝජනා කරනවා. ඇත්තටම මේ බලන්ඉන්න හැම තරුණ එක්ම මම ආදර්ශයටගන්න හිත ඇත්නම් පතකුඩාද අපේ හිත තියෙනවනම් අපට කරන්න බැරි දෙයක් නෑ. ඕ ඕනෑම දෙයක් පළවෙ නිසරේ පරදින්න පුළුවන්. දෙවනි සැරේ අනිවරෙන් හරයනු. දෙෙනි ැරත් වැරදුනු තුන්ග නි සැරි හරයනවා එහෙනම් යෝජනා කරන්නේ මේ වෙලාවේ අපිට බය අපිට හැම වෙලා බාධකයක් එන්ට එන්ට ඒකේ ජයග්‍රහණය අපිට පේට ගන්න. පීජනයක් එන්ට එන්ට ඒකට උත්තරයක් අපිට ලැබෙනවා එහෙනම් අපි ඒක ජයගන්න පුළුවන් කියෙන ඉස්තිර අධෂ්ඨානයම තමයි ම මේක යෝජනා කරත් පටන් ගත්තත් මේක මේමයි මා සවසන්ගේට මං විශ්වාස කරනවා අපට තරුණු තව හැත්තපා කසුවක් මේ මේ වැඩසරහනිම බලලා යෝජනා කරාව අපි එන්නම් කියලා. ඒය අවමය සීට එහ පැත්තේ වඋනත් කමක් නෑ ඔත් අපිේඒ සම්බන්ධ කරනන්නවා පඩටසරහර සිර දෙනම කතාහාර පපල සිරවිීම ඇත්තුමත් කතාතනකොට අඩක් ොතුම ිර ඉස්සලාම අපේ සුවන් වහන්සෙන් අවර පතනවා ඒවාගේ මශ්‍රියල් මාතය ඇතු විදත් මන්ලේ සිරු දෙනින් අවසරයි ග්‍රාමිනිධාරිවරක් වශයෙන් ඇතර මට මේ අවස්සට සම්බන්ධීම ගඩක් සතුට වෙනවා. මොකද වනකමාර මහත මේංකල්පය මටත් ගමට මගේ ගමතුරටත් ගෙනියන්න පුටුවහන් ඇති මං මේ වෙලාවේ. ලකුම හත ඉල්ල සිට අවස්ථාව මටත් එකක් හෝ ලබාදන්න මං අනිවාරය දන්න මට ලබාදවා කියලා. ඉතිං මේ සංකල්පය ඇත්තරම මේ වෙනකොට මම ජනපතු මා ලියවමක් ලීරතින මේ සංකල්පේ දාලා හොත්ම ැවවි වෙන මකො දැ දන් වල වැඩක් නැතිනිසා. ඉතින් ඇතරම මේ ඔබතුමාගේ සංකල්පය මේ රට ඇත්තරම් වටින දෙයක්. ඒනිසා මේ බලාන්න තරත පරපුටමං කියනවා මේක දායක වෙන්න ඇත්තරම ගමනක් කියන්න පුළුවන්. කුමාරම මහතයා වගේ සත්තුරු සේ ආශයකනන් ලැබීමත් ඇත්තරම ඩොකුපික් හො අපි හාමුදුරු වැඩ සරහඩ අපිට කායත් එකක් බොහම කාලෙත් සීම තයි අප හදුර ම හරය අදසක් කෙට හො කියන්න ති බවාද පිහඳරන ද අපි ගොඩ අක්දවල් කතා කර අප ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ සාකච්ඡාතුලින් සමාජයට ලොකු සේවයක් කරන එක ඉති නොයෙක් දේවල් පිළිබඳ අපි කළමනාකරණය පිළිබඳව කතා කර අර්ථ සංරක්ෂණය පිළිබඳව කතා කරා සකසුරුවම අර පිරිිමැස්ම කියන මාතෘකා යටතේ බෞද්ධ දර්ශන යටතේ අපි නොයෙක් දේවල්සාකච්ඡා කරන්නට යෙදනා. ඉතිං අපි හැමෝම එක ගමනක නිරත වෙන සත්වීම් පිරිසකුන්. ද අපි හැමෝගේ අරමුණක් තියෙනවා. පරමාර්ථයක් තියෙනවා. අපි ඒ අරමුණට, පරමාර්ථය කරා යන්නට අපි ගොඩක් උත්සාහ කර්ඩ ඕනේ. නිසා අපිට ඒ යන ගමනදී. හොඳ කල්්‍යයාන මිත්‍ර ඇසුර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ඔ බැම දෙනාටම තෙරුවන්සරන්නයි හොඳ. ඔයන්වත්තේ සේ ඥානාලෝක ගුණා නුස්වරණ ධර්ම මන්දිීරයේ නිර්මාතවර මීගමු අගුරුකාරමුල්ල සේ මේ දංකර මහා පිරිවනේ පරිවනාචාරය, පරිවනාධිපති. ශාත්‍රවේදී අවසරයි අපේ පූජපාද දළුකුම සමිත ඥා අපේ ගෞරුණය ස්වාමින්ද්‍රන් වහසේට අපි නමස්කාරපුූරක ප්‍රනාාවේ ප්‍රසාදේ පුඥාන් ෝදනමය අවසයි පුද කරනවා. ඒවගේ අපි ධර්මගවිස් අපේ සීලාද සිල්ලම ඇතුමටත් අපගේ ප්‍රනාාමේ ප්‍රසාදී මේ අවස්සයි පුද කරනවාමයි හත්තෙන්දා අපේ ජන්ම දිනය සමරන තිසර හෝල්ඩින් සමූහි ආාරයේ අධිපතිතුමා නිර්මාතවරයාණන් මේ වැඩසටහන සඳහා පූර්ණ දායකත්තේ ලබා දෙන අපඒ වර්ණ කුමාරසිවරීන්ටත් අපගේ ප්‍රනාාමේ ප්‍රසාදය පුද කරනවා ඒවගේම තිස්සමාරාම මත්තල අප කණඩායම නායක හේෂාංචානක අපේ සහෝදරයටත් අපගේ ප්‍රනාාමය ප්‍රසාදය පුද කරන අපේ දංකොඩු ග්‍රමණිල්ධාරිතුමා උපාලිසි සිරිවිමල රින්ටත් අපගේ ප්‍රනාාමේ ප්‍රසාදපුද කරනවා ඒවගේ අපි හිටපු පාටසාාලාචාරය අපි දහම් පාසලේ ප්‍රධානාචාරය මහිතන්නේ මීගමුව අබේ සේකරා රාම විහරස්ව දහම් පාසලේ ආචර්වරෙක් කටිරත් කටයුතු කන්න එG. විජේනායක මහතාටත් අපගේ ප්‍රාමය ප්‍රසාධේපුද කරනවා සදැහතන අපි බලාපරොත්වන මේ පින් බර වෙසක් මාසේදී තවත් මෙවැනිම කාලීන අපේ දහම්සේසත වැඩ සටහනකින් හමුවන්න එතෙක් අපේ ප්‍රාර්ථනය වන ද වගම ඔබට තෙරුවන් සර ධාම්සේෂත ඔබයවිත ගෙනාවේ र holderल्ड समहव්‍යपाර्यादिපति ඒ වर्णकुमार मහता आගේ साධनालुककाहni.